අපි මෙතනින් පටන්ග අපි කතා කරපයම පටන්ගේ මත්තේ හැමෝට වැදගත්තේන අපේ මේ මාත්මය අපිට හැවා මේ මාර්ගය වඩන්න ගැනීම කතා කර කරා අපි ඉතින් මහිතනවා ඒ ඒ කියපු කතාව හැමෝටම වැදගත්තේ කිය අපි දැන් කතා කරන්නේ අරිය පරේෂණ අපි හලදී අපි කතා කරනවා අරිය පරේෂණ එතකොට මේ පරේෂණය සහ තව දෙනයක් තියෙනවා අපි පාවිච්චි කරන්න තියෙනවා ගවේෂණය කියන වචනය එක වචනයක් ගවේෂණය අනිත් වචනේ පරේෂණය කියන වචනය මේ ගවේෂණය කියන වචනය හැදිච්ච විදිහක් තියෙනවා ඒ ගවේෂණය කියන වචනේ හැදිච්ච විදිය වැදගත් වෙනවා මේ කතාවට මේ ගවේෂණය කියන වචනේ හැදිලා තින්නේ මෙන්න මේකට දැන් කලින් ඒ කාලේ මේ කොපල්ලු හරක් ඇති කරා දැන් මේ හරක් ඇති කරාට පස්සේ ගමන් හිටපු ගමන් මේ හරක් කැලෑවතුන කැලෑවැදුනට පස්සේ දැන් මේ හරක්ට මේ කැලෑවැදිච්ච හරක මේ නැති වෙච්ච හරක හොයන්න යනවා එතකොට මේ හොයන්න යන්නේ කාවද ගවයා ගවයාව හොයන්න යනවා මේ ගවයාව හොයන්න යන එකට අපි කියනවා ගවේෂණය කියලා. එතකොට මෙන්න මේ මේ ගවයා හොයන්න යන එක හරහා තමයි මේ ගවේෂණය කියන මේ වචනේ පරිණාමණය වෙලා තියෙන්නේ. එතකොට මේ ගවයා හොයන්න යන්නේ හරියට මේ වගේ. දැන් අර මිනිස්සයා හොයන්න යන්නේ මොකද්ද? එතකොට මේ මිනිස්සයා හොයන්න යන එක කලින්ම තීරණය කළා ඉවරද නැද්ද? මුලින්ම තීරණය කළ ඉවරයි මොකද්ද? හොයන්න යන්නේ එක. මුලින්ම තීරණය කළා. ඊට පස්සේ එයාට දැන් කැලේ ගිහිල්ලා පීරලා හොය හෙව්වොත් හම්බෙන්නේ මොකද්ද? හා? දැන් එයා හොයන්නේ ගවය හම්බෙන්නේ. හම්බෙන්නේ ගවය. හරි. දැන් මේකට කියනවා අපි ගවේෂණය කියලා. තවත් ඔබ පැහැදිලි කරන්න. දැන් හිතන්න දැන් ඔබේ යතුරක් නැති වෙනවා. ගෙදර යතුරු හරි වාහනේ යතුරු හරි නැති වෙනවා. දැන් ඔබ හොයනවා. හොයන්නේ මොකද්ද? යතුරු. හම්බෙන්න තියෙන්නේ මොකද්ද? දැන් යතුරු හෙව්වා වෙන එකක් හම්බෙන්න බෑනේ නේ. දැන් යතුරු තමයි හොයන්න යන්නේ. එතකොට මේ හොයන්න යනකොට අපි කලින්ම තීරණයක් කරලා ඉවරයි. හොයන්නේ කුමක්ද කියන තීරණයට අපි ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ අපි ඒ කලින් තීරණය කරපු එකම තමයි අපිට මොකද්ද? හම්බ වෙන්නේ. ඔබ නිර්වාණය වෙන්නේ කොහොමද? හා? කොහොමද වෙන්නේ? මුලින්ම ඔබ මොකද්ද? මේක උපක ඒ කියන්නේ දැන් ඔබ බණ අහලා හරි මොකක් හරි ඔබ දැන් මෙතන මුලින්ම රාමුවක් හදා ගන්නවා මේකයි කියලා හොයන්න කියලා. ඊට පස්සේ මේකයි කියලා හොයන්නේ මේකයි කියලා මොකද්ද? දැන් හම්බෙන්න පුළුවන් මොකද්ද? දැන් අපි හිතමු ඉඩමක් තියෙනවා. දැන් මේ ඉඩමේ කවුරු හරි ඕමනාවක් වෙනවා මේකේ යාට ඕනේ නැහැ ඒකේ තියෙන මේ යාට මොකක් හරි වැඩකට ඕනේ නැහැ බොරළු. තිරිවානක දැන් එතකොට එයා හොයන්නේ මොකද්ද? දැන් එතකොට එයා හම්බෙන්න මොන? එතකොට එයාට අර මැණික් ගල් එහෙම ඉස්සෙන්න පුළුවන්ද නැද්ද? ආ? ඇයි එයා මොකද්ද කලින්ම තීරණය කළා ඉවරයි මොකද්ද? හොයන්නේ මොකද්ද කියලා තීරණය කළා ඉවරයි. හරි. එතකොට මේ සත්‍ය සොයන ගමනේදී ඔන්න ඔය වගේ වැරද්දක් වෙනවා සීරු දෙනාට. අපි කලින්ම තීරණය කළා ඉවරයි. අපි හොයන්නේ මොකද්ද? එතකොට අපි කලින් තීරණය කරලා ඉවර වුණාට පස්සේ අපිට හම්බෙන්නේත් ඒකම තමයි. ඇයි හොයන දේනේ හම්බෙන්නේ? දැන් මේකට කියනවා ගවේෂණය කියලා. දැන් පරීක්ෂණය කියන්නේ ඔක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. පරීක්ෂණයේදී මොකද්ද? ඔබ පූර්ණ නිගමනයක ඉන්නේ නැහැ. පූර්ව නිගමනයක ඉඳලා මේක හොයන්න ගියොත් මොකද? සත්‍ය කියන එක පූර්ව නිගමනයක ඉඳලා හොයන්න ගියොත් ඒක හම්බෙන්නේ. එතකොට හම්බෙන්නේ ඔබේ නිගමනේ. ඒ කියන්නේ ඔබ දැන් නිගමනයක් කියන්නේ ඔබ දාගන්නවා ඒකට අදාළ කණ්ණාඩියක්.
එතකොට ඒ දාගන්න කණ්ණාඩියට පේන ටික විතරයි මොකද හම්බ වෙන්නේ? ඔබ හොයන්නේ හද මුලින්ම දාගන්න මොකද්ද? මුලින්ම ගත්තට ගන්න මොකද්ද? අනිච්චයක් ගන්න. ඒකෙන් බලන. එතකොට මොනවද මේ දූවිලි අරවා මේවා ඒවා හම්බේ. හැබැයි හද හම්බෙන්නේ නැහැ කවදාවත්. නැත්නම් ඒක අනිත් පැත්ත වෙන්නේ. ඉතින් මුලින්ම ඔබ මේ ගන්න මානයට අනුකූල එකක් තමයි පේන්නේ. ඉතින් ඉස්සල්ලාම ඔබ තෝරගන්න ඕනි පළවෙනි කාරණේ තමයි මේ අරිය පරේක්ෂණයයි ගවේෂණයයි කියන්නේ දෙකක්. එතකොට මේ ගවේෂණයේදී අපි මුලින්ම තීරණය කළේ ඉවරයි මොකද්ද හරි දෙයි මොකද්ද වැරදි දෙයි කියලා. එතකොට අපි ඒ තීරණයට අනුකූලව තමයි මොකද්ද මේක හොයන්නේ. එතකොට හම්බෙන්නේ ඒකමයි. ඉතින් ගවේෂණයේ ඉක්මව යන්න නම් පරේක්ෂණ ඉක්මව යන්න නම් සැබෑ විරුද්ධභාවයක් අවශ්‍යයි. එතකොට පූර්ව නිගමනයක ඉඳලා නෙමෙයි මේක පටන් ගන්න. එතකොට අපිට හම්බෙන තැන්වලදී අපි මේ නවතින්නේ හම්බෙනව නවා තැන්වලදී. අපිට හම්බෙන අතරමඟදී හම්බෙනවනේ එක එක ඒවා. එතනයි නවතින්නේ. ගවේෂණයක් කරපු කෙනා යාට දැන් හරි යා හෙව්වේ මේක ඒක හම්බුණා කියලා ගෙදර අපේ යනවා. හැබැයි පරීක්ෂණය කරන කෙනා මේ හම්බෙච්ච එක හරිද කියලා බලනවා. එයා ආයි මොකක්ද? තවත් මේක ඉස්සරහට බලන්න. අනිත් එක දැන් අපි එදා අන්තිම දවසේ ටිකක් කතා කරා. මම මුල්ම දවසේ පොඩ්ඩක් කතා කරපු එක සමහර විට ඔබට තේරුණාද නොතේරුණාද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. හරි. ඒක ඔබට තේරුණ නැත්නම් ඒක පොඩ්ඩක් පැත්තකින් බහපන්. මොකද අර එක වෙලාවේදී අරිය පරීක්ෂණ සූත්‍රයෙන් සඳහන් වෙනවා මොකද්ද? මේ කාම ලෝකයේ ගිලී ඉන්න මේ සත්‍යයන්ට මොකද්ද තේරෙන්නේ නැහැ කියලා කිව්වා. දප්පච්චතා පටිසම්පාදයක් ඇත්නම් මේ තෝරා ගැනීමට අපහසුයි. මා කියන්නේ වුන් වටහා නොගන්නේ නම් එය මට මහත් වෙහෙසකි. මේක තව තැනක මේක විස්තර කරනවා. ආනන්දහඳුන කියන මේ පටිසම්පාදේ හරි ලේසි. මේක නිකන් තේරෙන්නේ නැහැ. එහෙම කියන්න එපා කියලා කියනවා. හරි. ඉතින් මේක කියන්න ගියාමත් හරි අපහසුයි. එතකොට අර ඔබේ දැනට තියෙන විඥාන දැනුමින් තමයි මේක තෝරගන්නේ. ඉතින් දැන්ට ඔබට නොතේරිච්ච යමක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් බහ තමයි පැත්තකින්. අපි ඊමීට මේ ගමන යන් මොකද්ද දැන් ඔබට පොඩි ඉවසීමක් තියෙනත් ඕනි මේ ගමනේ යද්දී මේක පැහැදිලි කරගන්න. ඉතින් මම සමහරට ඔබට කියපු අර උපමාවල එහෙම පදිංචෙන්න එපා. මම දැන් අන්තිම දවසේ කරපු දේශනේ සියල්ලම ඔබට හඳ පෙන්වීම සඳහා පාවිච්චි කරපු ඇඟිල්ල පමණයි. හඳ පෙන්වුවට පස්සේ ඇඟිල්ල දිහා බලලා මේක කතාව තෝරගන්න බෑ. හරි. ඉතින් ඔබ හිතනවා නම් මේ ඇඟිල්ල දැක්කහම මේ හරි කියලා, එහෙම නැත්නම් ඇඟිල්ලේ ඇදයක් දැක්කහම මේ කතාව දැක්කයි කියලා, ඒක වැරදි. කිව්ව යමක් තියෙනවා නම් ඒ කිව්ව සියල්ලම අපි අර එදා කතා කරේ විදිහට අර පටිච්චසමුප්පාදේ නෙමෙයි මම කතා කරේ. පටිච්චසමුප්පාදයට අදාළ ආධාරක ධර්ම ටික ගැන කතා කරේ. ඒ කියන්නේ මම මේ වටයක් මෙහෙම අරගෙන මේ උපමා අරගෙන මෙහෙම කතා කරගෙන යන්නේ. ඒ කතා කරගෙන යන එක තුල නෙමෙයි ඇත්තටම මේ පටිච්චසමුප්පාදේ තෝරගන්නවා කියන එක තියෙන්නේ. ඒක ඔබට උපකාර වෙනවා විතරයි. ඉතින් ඔබට දැනට ගැළපෙන්නේ නැති උපමාවක් තියෙනවා නම්, දැනෙන්නේ නැති උපමාවක් තියෙනවා නම්, තේරෙන්නේ නැති උපමාවක් තියෙනවා නම් දැනට ඒක බහ තමයි. කලබල වෙන්නේ අපි හිමීට යන්. දැන් ඔබට මම එදා කිව්ව පුළුවන් නම් අර ඉතුරු දේශන ටික අහන්න කියලා. ඉතින් ඒක එක එක විදිහට එක එක උපමා වලින් මේක විස්තර කරලා තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන උපමාව කවදා හරි හම්බෙයි. ඉතින් එක විදිහකට ශ්‍රද්ධාව කියන්නේ මේ පුද්ගලයෙක් කෙරෙහි තියෙන බැඳීම ගැන නෙමෙයි මේ ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ඇත්තටම ඔබට මොකද්ද? සත්‍ය සේවීම සඳහා මොකද්ද? ඔබේ තියෙන උමනාව. ඉතින්
මේ සත්ත්ව සේවීම සඳහා තියෙන උවමනාව හරියට මෙන්න මේ මෙන්න මෙහෙම එකක් වෙනවා අපිට මේ සත්ත්ව සේවීම සඳහා තියෙන උවමනාව හරියට. ඒ කියන්නේ අපි සත්‍ය සොයන්න යනකොට ඒ මාර්ගය බැඳෙනවා. ඒක නිකන් හරියට අපි හිතමු මෙන්න මෙහෙම අපි හිතමු දැන් අපේ කකුලේ තියෙන තුවාලය. හොඳ වේදනාවක් තියෙන, දරුණු වේදනාවක් තියෙන තුවාලයක් තියෙනවා කකුලේ. දැන් මේ කකුලේ මේ වේදනාවක් තියෙන මේ තුවාලේ තිනකොට අපි චිත්‍රපටියක් බලනවා. දැන් අර චිත්‍රපටිය බලනකොට අපිට අර තුවාලේ තියෙන වේදනාවට මොකද වෙන්නේ? මොකද වෙන්නේ තුවාලේ වේදනාවට? අමතක වෙනවා. ඒක අමතක වෙලා යනවා. මෙහෙම එකක් වෙනවා අපිට මේ මාර්ගයේදී. දැන් අපිට මුලින්ම එන ප්‍රශ්නයක්. මොකද මුලින්ම එන ප්‍රශ්නේ? මුලින්ම අපිට මේ පැවැත්ම පිළිබඳ බොහොම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම තියෙන ඇයි මේ ඔක්කොටම අපි නිවන් දකින්න හරි මොකක් හරි එකට ඒක හොයන්නේ? අපිට මේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නෙට අපි උත්තර හොයන්න බණ අහනවා, භාවනා කරනවා, ඔක්කොම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පැවැත්ම පිළිබඳ තියෙන ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? ඒක යටපත් වෙලා මොකද වෙන්නේ? හා වෙන වෙන ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඔබ මේ ජීවිතයේ අත්දැකීම් මම මේ කියන්නේ. අර අපේ මූලික ප්‍රශ්නේ පොඩ යටපත් වෙලා ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද හරිම ධර්මයේ කියලා ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. ඊළඟට මොකද්ද? ඊළඟට ඔබේ මාර්ගය. එතකොට භාවනාව වඩන විදිය, භාවනාව වැඩෙන්නේ නැති එක හරි. ඊළඟට ඔබට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? අර මූලික ප්‍රශ්නේ නෙමෙයි මොකද්ද? ද්විතීයික ප්‍රශ්න ටිකක් එනවා. ඇත්තටම කියනවා නම් අපිට මූලික ප්‍රශ්නේ අමතක වෙන ටික කාලයක් යනකම්. අපි මොකද කරන්නේ? අර මාර්ගයේ මත් වෙලා ඉන්නවා. මාර්ගයේ මත් වෙලා කාලයක් ඉන්නවා. ඉතින් එහෙනම් මාර්ගයේ මත් වෙලා. ඒ මාර්ගයේ මත් වෙලා මෙහෙම කාලයක් ඉන්නකොට අපිට අර මූලික ප්‍රශ්නේ අමතක වෙනවා. ඉතින් අර මූලික ප්‍රශ්නේ ඔබ මතක් කරගත්තේ නැත්නම් නැවත නැවත ඇයි මේ අපි බණ අහන්නේ, ඇයි මේ භාවනා කරන්නේ, හරි අපි මේ කරන්න සියල්ල වැඩක් නැති වෙනවා. දැන් බොහෝ විට වෙන්නේ අර මූලික ප්‍රශ්නේ අමතක වෙලා ද්විතීයක ඇති වෙච්ච මාර්ගය නිසා ඇති වෙච්ච ප්‍රශ්න ටිකට විසඳුම් වෙවෙයි. ඉතින් එකක් පොඩ්ඩක් මම ඔබට මතක් කරා. දැන් ඔබට දැන් තියෙන ප්‍රශ්න මොනවද කියලා බැලුවොත් අර පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි, එක්ක භාවනා වැඩෙන්නේ නැති ප්‍රශ්නයක්, එහෙම නැත්නම් වෙන වෙන ප්‍රශ්න ටික. ඉතින් අර මූලික ප්‍රශ්නේ තිබුණා නම් අපි අනිත් සියලු ප්‍රශ්න පොඩ්ඩක් බහතබලා ආයි මූලික ප්‍රශ්නෙට එනවා. මුලට ආයි බිමට බහින. බිමට බැස්සොත් අපිට මේ කතාව පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. එදා මම පොඩ්ඩක් ටිකක් සංවාදයක් විදිහට තමයි මේක කරේ. අද මම පොඩ්ඩක් සංවාදයක් විදිහට යන්නතු ඉස්සෙල්ලම පොඩි කාරණා ටිකක් කියලා ඉන්නේ. එදා පොඩ්ඩක් දේශනාව ඔබට හිතෙන්නේ නැති තැනින් තැන ගිහිල්ලා අන්තිම ටිකක් පැහැදිලි වුණ නැහැ කියලා. හැබැයි අන්තිම ටිකේ අපිට මං හිතන්නේ හොඳ දැනගෙන ඉන්න පුළුවන්. මම අර කැලි ටික මෙහෙම එකතු කරගෙන යනවා. අපි අර කියන්නේ අර පුංචි ළමයි ධර්ම මොකද්ද ඒකට කියන්නේ අපි? පසල් එකක් අපි හදනවානේ මෙහෙම කැලි කැලි. ඒ වගේ අර මෙහෙම කැලි කැලි ටික එකතු කරගෙන අන්තිමට පින්තූරේ මොකක්ද කියන දැනකට යන්තම් එන්න පුළුවන් වුණා. හරි, අදත් මම කියනවා. හැබැයි අදත් මම ඔබට පෙන්නන්නේ ඇඟිල්ල විතරයි. මට ඔබට කවදාවත් කිසිම විදිහකට දිශාව පෙන්වන්න බෑ. මොකද්ද ඒක? බුදු කෙනෙකුට බෑ. හඳ පෙන්වන්න බෑ බුදු කෙනෙකුට. බුදු කෙනෙක් පෙන්වන්නේ ඇඟිල්ල විතරයි. හරි. ඉතින් එතකොට මේ සූත්‍ර කියන්නේ, මේ සියල්ල කියන්නේ අර පෙන්නපු ඇඟිල්ල විතරයි. මේ ආධාරක ධර්ම ටික විතරයි. හොඳයි. හරි. අපි අද මේ මෙන්න මෙතනින් පටන් ගමු. මෙන්න මේක තමයි ටිකක් හැමෝම කතා කරන, හැමෝම දැනගන්න, හැමෝටම අවශ්‍ය වෙන තැනක් මේක. හොඳයි. දැන් ඔබ හැම ඕන තරම් මේ පොඩි කාලේ ඉඳන් අහපු සියලු බණවල අහලා ඇති මේක මේ කර්මඵලවාදයක් නොවේ. මේක හේතුඵල දහමක් කියලා
ඔබ අහලා ඇති ඕන තරම්, ඕන තරම් පොඩි කාලෙකම් බණ බණ කියපු සියලු හාමුදුරුවෝ කියලා ඇති ඔය කතාව මොකද්ද? මේක කර්මඵලවාදයක් නොවේ, මේක හේතුඵල ධර්මයක් කියන තැන. හැබැයි ඔබ නැවතත් හේතුඵල ධර්ම කියලා කතා කරන්න ආයි මොකද්ද? හොඳට ඔබ දැන් මෙතනින්ම මට ඔඩියන්ස් එකෙන් උත්තර එනවා. බොහෝ දෙනෙක් කතා කරන්නේ නැවත මොකද්ද? කර්මඵලවාදයක් ගැන. ආයි හේතුඵල ධර්මයක් ගැන නෙමෙයි කතා කරන්නේ. හරි. දැන් මේ කතාව මට ඔබට කියන්න පොඩි උපමා ටිකක් ගන්න වෙනවා. උපමා ටිකක් අරගෙන මේ කතාව අපි ටික ටික යන්න. මම ඕකේ එන්නම් දැන්. කර්මඵලවාදයේ අනුකුමද්ද, හේතුඵල ධර්මයේ අනුකුමද්ද, හේතුඵල ධර්මෙත් එක එක මට්ටම් තියෙනවා. අපි කතා කරන ලෞකික මට්ටමේ හේතුඵල ධර්මයක් තියෙනවා. වෙනත් ආගම්වල කතා කරන හේතුඵල ධර්මයක් තියෙනවා. හේතුඵල ධර්ම කියන එක මේ බුද්ධ ශාසනය විතරක් ඇතුළේ තියෙන එකක් නෙමෙයි. වෙනත් ආගම්වල කතා කරන හේතුඵල ධර්මයක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහලා මේක ක්‍රමානුකූලව මේ හේතුඵල ධර්ම කියන්නේ මොකක්ද කියන එකට අපි එමු. හරි. දැන් කර්මඵල තැනට මේ දැන් අපි කර්මඵල කියනකොට එන අදහස තමයි මොකද්ද? අතීතයේදී අපි විසින් කරන්නා වූ හොඳ නරක මොකද්ද? වර්තමානයේදී පරිසම් දෙනවා. වර්තමානයේදී නැවතත් ඒකට ප්‍රතික්‍රියාව විසින් දක්වන්නා වූ දේ මොකද්ද? අනාගතයට යනවා. මේක සූත්‍ර දෙකකින් මේක කඩලා තියෙනවා. මේ කතාව දෙකකින් නෙමෙයි, සූත්‍ර තුනක් තියෙනවා මේකට කඩන. පළවෙනි එක තමයි සබ්බාවස සූත්‍රය කියනවා. මෙහෙම දෘෂ්ටියක කවුරු හරි ඉන්නවා නම් මොකද්ද? පෙර කරපු එකම, පෙර මම කරපු එකම නැවතත් ඇවිල්ලා මට පළ දෙනවා, මම දැන් කරපු එකම අනාගතේ ගිහිල්ලා මට පළ දෙනවා කියලා ඉන්නවා නම් ඒක මොකද්ද? දෘෂ්ටියක් කියලා. ආයුක තින ඕක තින පච්චේ කියලා සූත්‍රය. පච්චේ කියලා සූත්‍රයේ තියෙනවා මොකද්ද? පෙර මම සිටියාද, දැන් මම සිටිනවාද, අනාගතයට මම යනවාද කියන තැන හිටියනම් මොකද්ද? ඒ දෘෂ්ටියක් කියලා. එතකොට දැන් පෙර මම කරපු එක දැන් මට බල දීලා, දැන් මං කරපු එක අනාගතයට යනවායි කියලා යනවනම් එතකොට දැන් මේ හරහා යන එක තැනක එක විදිහක ආත්ම දෘෂ්ටියක් තියෙනවා. හරි. එතකොට මේ ආත්ම දෘෂ්ටිය වඩා එහා ගිය කතාවක් තියෙනවා. හරි. ඊළඟට තව සූත්‍රයක තියෙනවා සියල්ල කර්මයෙන් වෙයි කියලා ගන්නවා නම් ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටියක් කියලා. සියල්ල කර්මයෙන් වෙයි කියලා කවුරු හරි ගන්නවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. අපි දැන් ඕක තියෙන්නේ ඔය තියරි. හරි. දැන් තියරි පොඩ්ඩක් පැත්තකට තියලා අපි ඒ තියරි වැරද්දක් නැහැ. ඒ තියරි වලට අපි එන්න ඕනි ඒක ගන්න අපිට ගන්න වෙන්නේ උපමාවකින්. මේ කතාව තෝරගන්න වෙන්නේ උපමාවක්. හරි. දැන් මෙන්න මෙහෙම උපමාවක් ගමු. දැන් ඔබේ ළඟම ඥාතියෙක්, ඔබ හොඳින්ම ආදරය කරන ළඟම ඥාතියෙක් ඇක්සිඩන්ට් එකකින් මරණයට පත් වෙනවා. මොකක් කියලාද දන්නේ? අපි සාමාන්‍යයෙන් ගන්න සාමාන්‍ය සම්මතය. කර්මයක් පළදුනා. එයාට විතරද? අපිටත් එහෙමයි. මගේ කර්මෙට නෙමෙයි මගේ ඥාතිය වැරුනේ කියලා අපි එහෙමනේ ගන්න. හරි. 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 දැන් අපි ඕක පොඩි කතාවක් අරමු. දැන් මේ කතාව තුලින් තමයි මේක තෝරගන්නේ. අපි හිතමු දැන් ඔබේ ඔය ළඟම ඥාතිය සමහරට ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා මේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, ළඟම හොඳටම වැඩියෙන්ම ඔබට කිට්ටු වෙලා තියෙන, ඔබට සම්බන්ධ වෙලා තියෙන ඥාතිය. ඉතින් මෙයා දැන් ඉන්නේ ලංකාවේ. ඔබ ඉන්නේ මෙහි. හරි. දැන් මෙයා ලංකාවේ ඉන්නකොට ඇක්සිඩන්ට් වෙලා මරණයට පත් වෙනවා. හරි. එතකොට දැන් හැබැයි අපි මේ කතාව දැනගන්නේ මෙයා මැරිච්ච බව දැනගන්නේ සති 3කට විතර පස්සේ. හරි. හොඳයි. එතකොට දැන් එයා මැරුණේ
දවසට සති 3කට විතර පස්සේ තමයි අපි දැනගන්නේ. හරි. එතකොට මැරිච්ච වෙලාවේදී දුක හටගත්තේ දැනගත්ත වෙලාවේ. මැරිච්ච වෙලාවේදී දුක හටගත්තේ දැනගත්ත වෙලාවේ. දැනගත්ත. ඒක පැහැදිලිද? හරි. දැන් හිතන්න දැන් මේ ඔබේ ඥාතියා ඇත්තටම මරණයට පත් වෙලා නැහැ. කවුරු හරි ඔබේ ඉන්න තරහකාරයෙක් හරි ඔබේ විරුද්ධවාදියෙක් හරි ඔබට ඔබ අමාර්ය දාන්න හිතාගෙන ඔබට වැරදි පණිවිඩයක් කියනවා. මොකක්ද ඒ වුණා පණිවිඩය? ඔබේ ඥාතියා මේ ඇක්සිඩන්ට් එකලා මරණයට පත් වුණා කියලා. දැන් එයා මරණයට පත් වෙලත් නැහැ. හැබැයි අපි මේක දැනගත්තු ගමන් අර ආකාරයෙන්ම දුකක් හට ගන්නවද නැද්ද? පැහැදිලිද මම මේ කියන්නේ? අර ආකාරයෙන්ම දුකක් හට ගන්නවා මේ. දැන් හොඳට මේ කතාව තෝරගන්න. දැන් මරණයටපත් වුණත් දුකක් හට ගන්නවා, මරණයටපත් නොවුණත් දුකක් හට ගන්නවා. ඊළඟට ඒ දුක හටගන්නේ මොකද්ද? දැනගත්ත වෙලාවේ නෙමෙයි. එතකොට මේ සිද්ධිය නිසා දුක හටගත්තයි කියලා කියනවා නම් ඒක සර්ව සම්පූර්ණ සත්‍යයක්ද? හා? තේරුණාද මම මේ කියන්නේ? ඒ කවුරු හරි කියනවනේ එතකොට ඒ නිසායි මේ දැන් දුක හටගත්තේ. ඒ නිසා කියන වචනේ භාවිත කරලා අපි මේක දුක හටගත්ත කිව්වොත් මොකද? ඒක ගැළවෙන්නේ නැහැ. ඒකේ නොගැළවීමක් තියෙනවා. හරි. එතකොට ඊළඟට අපිට එන්න පුළුවන් එහෙනම් හරි, යා මැරිච් එක නොමැරිච් එක නෙමෙයි, අපිට මේක ඇහිච්ච නිසා තමයි දුක හටගත්තේ කියලා. ඇහිච්ච නිසා. හරි. අපි හිතමු දැන් ඔබටත් දැන් ඔහුගේ ඔය ඇගේ මරණය ගැන ඔබටත් දැනගන්න ලැබෙනවා. එකම අපි හිතමු එකම ඊමේල් පණිවිඩයක් කියලා. එකම ඊමේල් පණිවිඩය හරි, එකම ටෙලිෆෝන් පණිවිඩයක් හරි, එකම විදිහට කියුණේ කියලා. දැන් ඔබට කිව්වහම ඒක දැනෙන විදිහයි. ඔබේ යාළුවෙකුට දැනෙන විදිහයි, නැත්නම් ඔබේ කොමියුනිටි එකේ ඔබට වැඩි සම්බන්ධයක් නැති කෙනෙකුට දැනෙන විදිහයි, මේ එකම පරිදිය දැකලා දැනෙන විදිහ එකත් තුන් ආකාර. හා? තුනක් නේ, තුන් ආකාර තුනක්. හරි. එතකොට දැන් අපිට පේනවා දැන් මෙතන මේ ඇහිච්ච ශබ්දය නිසා දුක හටගත්තෙත් නෑ. මේ ශබ්දය නිසා දුක හටගත්තෙත් නෑ. එහෙම නැත්නම් අපි අර දැකපු ඊමේල් එකකින්ද දුක හටගත්තේ නැහැ. එන්නේ නැත්නම් පණිවිඩය SMS එක නිසා දුක හටගත්තේ නැහැ. එතකොට ඒකක් තියෙන්නේ මොකද්ද? තුන් ආකාරය. එතකොට දැන් අපිට මෙතන පේනවා සිද්ධිය නිසා අම්ම දුක හටගත්තායි කියලා කවුරු හරි කියනවනම් ඒකෙන් පොඩි නොගැලපීමක් තියෙනවා. ඊළඟට අර ශබ්දේ නිසා දුක හටගත්තා ඒ කිව්වන් පස්සේ ඒකේ පොඩි නොගැලපීමක් තියෙනවා. ඒ නිසාම දුක හටගත්තායි කියන එක. එතකොට ඒ කියන කතාව සර්ව සම්පූර්ණ සත්‍යයක් අපිට හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි නේ මම මේ කියන්නේ. හරි. එතකොට ඒ හටගන්න දුක කෙසේ හටගත්තාද කියලා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඕක පොඩ්ඩක් තව කරුණු කාරණා කිහිපයක් අරගෙන ඕක පැහැදිලි කරගන්න. දැන් මේක පැහැදිලි කරගන්න මම තව තැනකට තව උපමාවක් ගන්නවා. මෙන්න මෙහෙම ගන්න. හරි. ඔබට වඩා වැඩි බැඳීමක් තියෙන්නේ ඔබේ දරුවටද, නැත්නම් ඔබේ ඥාතියෙකුගේ දරුවටද, ඔබේ යාළුවෙකුගේ දරුවට, නැත්නම් අපි තෝ පාරේ යනකොට ඔබ දකිනවා ඔබේ වයසම දරුවෙක් ඉන්න, ළමෙක් ඉන්න. මේ අයගෙන් ඔබේ වඩා වැඩි බැඳීම තියෙන්නේ කාටද? තමන්ගේ දරුවට. පැහැදිලි නේ මම කියන්න හදන්නේ. හරි. එතකොට දැන් අපි බලමු තමන්ගේ දරුව කියන තැන. හරි. දැන් මම මෙහෙම එකක් අහන්න. ඔබට තමන්ගේ දරුව ගැන සිහිනයක් තියෙනවද නැද්ද? ඔබට තමන්ගේ දරුව ගැන සිහිනයක් තියෙනවද නැද්ද? සිහිනයක් තියෙනවනේ. හරි. දැන් ඔබට දැන් ඔබේ අර ඥාතියගේ දරුවා, එහෙම නැත්නම්
යාළුවගේ දරුවා එහෙම නැත්නම් අර පාරේ යනකොට හම්බෙච්ච ඒ වයසම ළමයි ගැන සිහිනයක් තියෙනවා නේද? හරි. දැන් මේ සිහිනය හැදිලා තියෙන එක එක ආකාරයෙන් දැන් මේ සිහිනය ඒ කියන්නේ දැන් ඔබ ඔබේ දරුවා දැන් මෙහෙම යුනිවර්සිටි ගිහිල්ලා මෙහෙම ඩිග්‍රියක් අරගෙන මෙහෙම හොඳ තැනකට ගිහිල්ලා මෙහෙම කියලා එහෙම සිහිනයක් හැදිලා තියෙනවා නේ. ඒ සිහිනය දැන් අර වෙන දරුවෙක් කෙරෙහි නෑ. ඒ සිහිනය අයින් වුණොත් ඒ සිහිනේ ඒ සිහින කෑල්ල අයින් කරොත් ඔබට ඔබේ දරුවා සහ වෙන කෙනෙක්ගේ දරුවා අතර වෙනස මොකක්ද? අර සිහිනේ කියන කෑල්ල අයින් කරොත් එතකොට ඔබ බැඳී සිටින්නේ දරුවටද අර සිහිනයට? ඔබ බැඳී සිටින්නේ දරුවටද අර සිහිනයට? නැම මම උපමාවක් ගත්තා. උපමාවයි වදින්නට පානවා. හරිද? දැන් මේ ළමයි හදන විදිය ගැන කියන්නේ නෙමෙයි මම මේ ගත්තේ. දැන් මේක මේ ළමයා කිව්වා මේක වෙන්න පුළුවන් වෙන ඕනෑම දෙයක් ඔබ බැඳී සිටින වෙන ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. හරි. දැන් මොකටද බැඳිලා තියෙන්නේ? සිහිනයට නේද? හරි. එතකොට දැන් ඔබ ආශ්වාද කරන්නේ ළමයාද අර සිහිනයද? තේමද මම කියන්නේ නැද්ද? හරි. එතකොට ඔබට දුක වෙන්නේ මොකක් කඩා වැටිච්ච නිසාද? සිහිනේ කඩා වැටිච්ච නිසාද? දැන් හැම වෙලාවම ඔබ වහ පීඩාවක ඉන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඔබ හැම වෙලාවම ස්ක්‍රිප්ට් එකක් ලියනවද නැද්ද? චිත්‍රපටියක් වෙන්න මේ චරිත ටික දාලා ලියනවද? චිත්‍රපටිය මේව හදනවද නැද්ද? දැන් මේ චිත්‍රපටිය දැන් මොකද්ද? තව චරිතයක් ඉන්නවා මොකද්ද? දැන් මේ චිත්‍රපටිය දැන් මම කියලා ගන්නෙ චරිතයක් ආ. දැන් මම කියන චරිතයෙන් දාලා ළමයා ඔය තව මොන හරි ඔෆිස් එකේ ඉන්න යාළුවා හරි මොන හරි ඔක්කොම වෙන වෙන දාලා මේකට ලොකේෂන් දාලා මෙහෙම ගාලා ස්ක්‍රිප්ට් එකක් ලියනවද නැද්ද? ඔය ස්ක්‍රිප්ට් එක නෙමෙයි ඔබ ආශ්‍රද කරන්නේ. හා දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ මේ ස්ක්‍රිප්ට් එක ලියලා ඊට පස්සේ දැන් මේ නළුව නිලිය හොයාගන්න යනකොට මුන් කෝ දැන් මොකද වෙන්නේ? දැන් ඔබ ස්ක්‍රිප්ට් එක ලියලා දැන් ඒක ස්ක්‍රිප්ට් එක පිස් කරගෙන දැන් ඔබ යනකොට මොකද්ද මේකේ නළුව නිලිය ලොකේෂන් එක ලොකේෂන් එක වෙන කෙනෙක් අරගෙන නළුව වෙන චිත්‍රපටියක් බාර අරගෙන ඒක රඟපාන්න ගිහිල්ලා හා ඔව් ඒක තමයි මම මේ කියන්නේ. හරි. දැන් අපි ගිහිල්ලා බලනකොට මොකද වෙන්නේ? අපි දැන් ප්‍රධාන නළුවට කියලා හිතාගෙන හිටපු නළුව වෙන චිත්‍රපටියක් බාර අරගෙන රඟපාන්න. දැන් මොකද වෙන්නේ? චිත්‍රපටිය හදාගන්න වෙන්නේ නැහැ. සිහිනේ මොකද වෙන්නේ? සිහිනේ ගොඩ වෙනවා. හරි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට මේ බැඳී සිටින්නේ මොකටද? අර සීනේ. මේ බැඳී සිටින්නේ මේ සීනේට. ඒ කතාව තේරුණාද? එතකොට දැන් මේ ආශ්වාදේ හරි දුක හරි දෙපැත්තෙන් මොකක් හරි එකක්. හරිද? මෙන්න මෙහෙම සිහිනයක කැලලක් තියෙනවා කියලා තේරෙනවද නැද්ද?
දැන් ඒ ඔබ දකින්නේ සිහිනයක් බව නොදැන සිටින්න තහක් කල්ල ඔබට කවදාව බලෙන්න්නම් මොකක්ද ගැලවෙන්න ඉන්නේ. දැන් ඒක අපි එතන්ට එමු. ඕක තව තාම මම ආවේ නැහැ මේ කතාවේ. හරි හරි. එතකොට දැන් අපේ දැන් මූලික දෘෂ්ටියක් තියෙනවා මේ කර්මය නිසා දේවල් වෙයි කියලා. ඒක 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 ඒ කතාවට මේ අතුරු කතාවක් තමයි මම මේ කිව්වේ. ඒ මේ අතුරු කතාව සම්බන්ධ වෙනවා තව දැනගන්න. හොඳයි. දැන් ඒ අතුරු කතාවේ දැන් අපි ওই මූලික අපේ තියෙන මූලික දෘෂ්ටියේ තියෙන එකක් තමයි වෙන. ඒ කියන්නේ මෙතන මේ මේක වෙනම ඒකකයක් පවතිනවා. මොකද්ද මොකද්ද ඒ පවතින ඒකකේ? මම කියන ඒකකේ. පැහැදිලිද මම කියන්නේ? ඔන්න මම කියන එකකේ මෙහෙම වෙනම පවතිනවා. මේ මූලික මට්ටමේ තියෙන දෘෂ්ටියක් මම කියන මේකකේ වෙනම පවතිනවා. ඒකට ලෝකයේ විසින් මොකද්ද? හා ලෝකයෙන් ලෝකයට ආරම්භන එනවා මොන හරි. හැබැයි ඒ ආරම්භන එන්නේත් පෙර කරපු පෙරමම විසින් කරපු දේවල් වල විපාක හැටියට. ඊට පස්සේ මේකට මම ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒ ප්‍රතික්‍රියාව නිසා නව කර්ම රැස් වෙනවා. ඒ නව කර්ම නිසා මොකද්ද? නැවතත් යනවා. හැබැයි දැන් මේ යන ඒකකය මොකද්ද? මේ ඒකකයේ ස්ථාවර. මේ ඒකකය ස්ථිරයි. ඕකට කියන්නේ මොන දෘෂ්ටිය කියලා? එතකොට මෙතන නොකැඩෙන නොකැඩෙන යමක් තියෙනවා. ආත්ම දෘෂ්ටි. තව එකක් තියෙනවා දෙවෙනි එක. ඕක ගන්නෙ නෑ එහෙම. මොකක්ද? ඔතන මොකක් තියෙනවද කියලාද ගන්න? මෙතන තියෙනව මොකද්ද? ක්‍රියාවලිය. මොකද දෙවෙනි එක ක්‍රියාවලියක් තියෙනවා. දැන් උගර තමයි ලස්සන වචනකුත් දානවා. මොකද? පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. එතකොට මෙතන එහෙම යන ඒකකයක් නෑ. හැබැයි මොකද්ද? ක්‍රියාවලියක් තියෙනවා. දෙවෙනි එක. ওই දෙකක් පොඩක් කොහොමද තියෙන්නේ? දැන් කර්මඵල පුවාදේදී බොහෝ විට එන්නේ ඉස්සල්ලාම එන එක තමයි ඔය පළවෙනි එක. ඒක බමුණු මතයේ තිබ්බනේ ඔය කර්ම ඔය කර්මයේ ওই විදිහට යන ওই විදිහට. ඒක බුදුහාමුදුරුවෝ ඒකට පහර දෙනවා. ඒක දෘෂ්ටියක් කියලා කිව්වා. ඒකර පහර ගැව්වා. ඒක දෘෂ්ටියක් කියලා කිව්වා. හැබැයි දැන් ඒක පහර ගාන දෘෂ්ටියක් කියලා අපි ඒක දැනුවක් විදියට ගන්නෙ නැතුව අපි දැන් මේක පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? ඊළඟට මේක අපි තව තැන්වලදී මේ සමහර ආගම්වලත් මේක විස්තර වෙනවා. මේක කතා කරනවා හේතුඵල ක්‍රියාවලියක් කියලා මේක කතා කරනවා. එතනදී දැන් ඔබ නොදන්නව වුණාට මේක සමහර ආගම්වලදී අපි කතා කරනවා දෙවියන් වහන්සේ කියලා. කතා කරනවා දෙවියන් වහන්සේ කියලා. හින්දු ආගමේ කතා කරනවා ආත්මන් සහ බ්‍රහ්මන් කියලා. දැන් ඔබ දන්න විදිහට දෙවියන් වහන්සේ කියලා කියන්නේ කාටද? ඒ ආගමේ නේද? මව්කගෙන. එතකොට මෙතන ඉන්නවා මව්කගෙනේ.
මේ සියල්ල දිහා උඩේ ඉඳන් බලාගෙන ඉන්න මව කෙනෙක්. දැන් වහලා තියෙන සාමාන්‍ය Hindu ආගමේ සංකල්පෙත් තමයි මොකද? උඩම ඉඳන් බ්‍රහ්මන් හිටියා. ඒ බ්‍රහ්මන් තමයි ලෝකයේ මෙන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ උඩ හිටියා. ආ ලෝකයේ මෙන්නේ. දැන් ඔබ ඇසුරු කරලා තියෙන ක්‍රිස්තියානි, ඉස්ලාම්, Hindu අයගෙන් සාමාන්‍ය අයගෙන් අහුවාම ඒගොල්ලෝ දෙක කතා කරලා තියෙනවද? හා? කතා කරලා තියෙනවද? හා? නෑ කතා කරලා නෑ. කතා කරලා නෑ නේ. හරි. අන්න ඔන්න ඔන්න ඔකට කියනවා අපි මොකද්ද? ගවේෂකයෙක් කියලා. කතා නොකර සිටින්න. ඔක බුදුහාඳුරවත් නොකරපු වැඩ. මම එදත් කිව්වා බුදුහාඳුර නිරන්තරයෙන් මොකද්ද? අන්න තීර්ථක පරිපාචිකයන් හම්බෙලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ශ්‍රාවකයොත් මොකද කරේ? දැන් මේ පන්සල් වලට වෙලා හිටියද? හරි මේ අපි මේක දැන් ඒක කරන්න කියන එක නෙමෙයි මේ ඔබේ තියෙන මේ මානසික මට්ටම මම ඔබට මේ පැහැදිලි කරලා දෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් නිරන්තරයෙන් මොකද කරේ මේ ගිහිල්ලා සාකච්ඡා කරේ. එතකොට මේ දැන් ඔබ එකම දැන් ඔබ සත්‍ය සොයනවා නම් ඒගොල්ලෝ මොකද ඒක එක්ක අපිට දෙකක් තෝරගන්න පුළුවන්. මොකද්ද දෙක? අපේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මොකද්ද? කියන්නේ අපි කලින් දැකපු නැති මොකක් හරි එකක් තියෙනවා නම් ඒක අල්ලගන්නත් පුළුවන්. එහෙම නැත්තම් එහෙම වෙන්න පුළුවන්. අනිත් එක දැන් අපි ඉන්නේ හැම වෙලාවෙම අපි හරි කියන මතේනේ. අපි හරි කියලා ඉන්න මතේ ඉන්න කෙනෙකුට කවදාවත් සත්‍ය හම්බෙන්නේ නැහැ. සත්‍ය හොයන කෙනා බලනවා කොහෙන් හරි මොන හරි ගන්න. ඉතින් දැන් ඔබ කතා කරලා නැතුව ඇති. හැබැයි දැන් මෙතන මම එදත් කිව්වා මෙහෙම අපි කතා කරාට බැලුවට පස්සේ ඒ අයගෙන් 100%ක් පුද්ගල ස්වරූපයකින් ගන්නෙ නැහැ දෙවියන් වහන්සේ කවුද කියලා. පුද්ගල ස්වරූපයකින් කතා කරලා නැතුව කතා කරොත් හොයාගන්න පුළුවන්. මේක ලොකු ප්‍රමාණයක් නෙමෙයි, අතිශය සීමිත ප්‍රමාණයක්. මේක ගන්නෙ මොකද්ද? මේක ගන්නෙ මේ දෙවියන් වහන්සේම නැත්තම් මෙවුන්කාරය කියලා ගන්න වෙනම ඉන්න කෙනෙක් ගැන නෙමෙයි. මේ වෙනම උඩින් ඉඳලා මෙහෙම ආවන කෙනෙක් ගැන නෙමෙයි. හරි. මම මේ පැවිදි වුණාට පස්සේ මාව හම්බෙන්න මගේ බැච් එකේ ලොකු පිරිසක් හිටියා. ඉතින් මේ බැච් එකේ ලොකු ඔච්චර ලොකු පිරිසක් හිටියත් මාව පැවිදි වුණාට පස්සේ හම්බෙන්න ආවේ එක්කෙනයි. හරි. සෑහෙන කාලයක් යනකම්. හරි. පස්සේ ඉතින් ආවා දැනුත් දෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්න කීට පස්සේ ආවා දැනුත් දෙන්නේ නැහැ. ඉතින් මේ ඉස්සල්ලා මේ මාව හම්බෙන්න ආපු කෙනා එයාගේ නම අසා. එයා මුස්ලිම්. එයා මගෙන් ඇවිල්ලා අහපු ප්‍රශ්නේ තමයි පළවෙනි කාරණේ ඔබ මොකක් නිසාද පැවිදි වුනේ? දෙවෙනියට ඔබට මොකද්ද ඔබ මොකද්ද ඔබට අවබෝධ වෙලා තියෙන්නේ? මට කියන්න පුළුවන්ද ඔහු මුස්ලිම් ආගමිකයෙක් කියලා? ඔබ දෙන මොකද්ද ලේබල් එක? එයා ආර්ය පරිශ්‍රකෙක්. එයා ආර්ය පරිශ්‍රකෙක්. ඉතින් අපි මේ කතා කරා. මේ කතා කරනකොට මම ඔහුගෙන් ඇහුවා ඔහු දෙවියන් වහන්සේ කියන්නේ කාටද මොකටද කියලා. එතකොට ඔහු මට කියපු එක තමයි මම දෙවියන් වහන්සේ කියලා ගන්න පුද්ගලයෙක් නෙමෙයි කිය. මම දෙවියන් වහන්සේ කියලා ගන්න මේ මොකක් හරි මේ වෙන ධර්මතාවයකට.
පැහැදිලි. දැන් ඉස්සලාම ඔබ හොඳට මතක තියාගන්න, ඔබ බෞද්ධ කියලා ලේබල් එක නටුනට වැඩක් නැහැ. හරි, බෞද්ධ වෙන්න අඩුම ගානේ ආර්ය පරිශ්‍රයකින් ගිය යුතුයි. ආර්ය පරිශ්‍රණයට නියලිය යුතුයි. හොඳයි, දැන් ඒ අතුරු කතාවක් කියලා ඔබට නැවතත් ආවෝ. දැන් මේ පිරිස මේක ගන්නෙ නැහැ, මේ පුද්ගල ස්වභාවය. ඒක මම ආකාර දෙකකින් තුනකින් ඒක විස්තර කරන්න. හරිද? දැන් දැන් ඒගොල්ලෝ අරන් තියෙන එක ගැන මම මේ කතා කරන්නේ. ඒක හරි හෝ වැරදි කියන එක පොඩ පැත්තකට දාලා අපි මේ කියන කතාව අපි ඉස්සෙල්ලා තෝරගන්න බලමු. මේ කියන කතාව පළවෙනි එක මෙන්න මේ එක. දැන් හිතන්න, අපිට හිතනවා දැන් අපි වෙනම පවතිනවා, ලෝකය වෙනම පවතිනවා. එතකොට අපි සහ ලෝකය අතර ගනුදෙනුම සිද්ධ වෙනවා. හරි, දැන් මම ඔබේ මෙහෙම ප්‍රශ්නයක් අහුවා. එතකොට අපි මේකේ අපි සීමා කරගෙන ඉන්නවා මොකද්ද? මේ මම කියන එකකට මොකද්ද සීමා කරගෙන ඉන්නේ? අපි මේ වෙන් කරගෙන ඉන්නවා මේ ෆිසිකල් බොඩි එකක් වෙන් කරගෙන ඉන්නවා. ඒක තමයි මම. ඒක වෙනම තියෙනවා. ලෝකය මෙතනින් එහා ලෝකය වෙනම තියෙනවා. හරි හරි, දැන් මෙහෙම ගමුකෝ. නායයි කටයි වැවුවොත් මොනාවේ? එතකොට දැන් මේක දෙකක් තියෙනවා. එකක් මම, අනිත් එක මගේ නොවන දේ. දැන් එතකොට අපි ගන්නවා මොකද්ද? දැන් මම කියන්නේ මේ ෆිසිකල් බොඩි එක. මම නොවන දේට තමයි අයිති වෙන්නේ මොකද්ද? අනිත් සියල්ල. දැන් නායයි කටයි වැහුවොත් මොකක් වෙයිද? එතකොට අංශු මාත්‍රයක්වත් මම පවත්වන්න පුළුවන්ද මම නොවන දේ නැතුව? අනිත් ඒවත් පොඩ්ඩක් කොහොම බලන්න. එතකොට ඒ කියන්නේ දැන් එතකොට මේකෙදි අපි කතා කරන දේ තමයි, එතකොට මේ ෆිසිකල් බොඩි එක අංශු මාත්‍රයක්වත් මොකද්ද සෝභාදාමෙන් පරිබාහිරව පවතින්නේ නැහැ. මේ සෝභාදාමේම තියෙන හේතු වලින් ගොඩනැගිච්ච එකක් තමයි මොකද්ද මේ ෆිසිකල් බොඩි එක. හරි, මේ සෝභාදාමෙන් තොරව මොකද්ද අංශු මාත්‍රයක්වත් පවතින්නේ නැහැ. ඒකේ මේක සෝභා දහමේ නිර්මාණයක් නිසා මේ වෙනම පවතිනක් නොවේ. එතකොට සෝභා දහමේ තියෙන මේ හේතු රාශියක් එකතු කරගෙන විද්‍යාමාන වෙන ඵලයක් නිසා වෙන මොකක්වත් නෙමෙයි. හරි, දැන් මේක මූලික ගත්තාම අපිට පේනවා මේක මූලික වශයෙන් මොකද්ද. හරි හරි, දැන් ඔබ කලබල වෙන්න එපා. ඕකනේ මේ බුදු දහම කියලා දැන් මාත් එක්ක වාද කරන්න එහෙම ඉන්න එපා. හරි, මම ඔබට කිව්වේ මේ තියෙන මේ කතා ටික කියාගෙන අපි එන්නම් ඊට අතට. හරි, ඊළඟට දෙවෙනි එක. දැන් මේ ටික අඩුම ගානේ මම කියන්නේ මේ ටිකවත් තේරුණා නම් මිනිස්සෙක් මොකද මේ පොඩ්ඩ මම මේ දැන් කියපු පොඩ්ඩවත් තේරුණා නම් ඔබ හිතන්නේ ඔහු කවුරු කියලා? මම නම් කියන්නේ ඔහු බෝධිසත්වෙක් හෝ බෝධිසත්වෙක් වෙන්න කයි කිට්ටුවෙක් කියන්නේ. මේ තරමටවත් තේරුණා නම් කියන්නේ. හරි, නැත්තම් බලන්න ඔබ මුළු ජීවිත කාලෙම මොකද කරන්නේ? ඔබ සෝභාදාම නිර්මාණයක් විදිහට අරගෙනද කටයුතු කරන්නේ? එහෙම නැත්තම් මොකද්ද? සෝභාදාම ඔබේ පරිභෝජනයට හැදිලා තියෙන එකක් විදිහට අරගෙන කතා කරන්නේ. එතකොට සෝභාදාම ඔබ වෙන් කරගෙනම නේ වැඩේ පටන් ගන්න. හරි හරි, ඊළඟට අපි
දැන් ඔය ෆිසිකල් බොඩි එක ඊළඟට ඊළඟට අපි එනවා මනස. දැන් මොකක්ද මනස කියන්නේ? ඔය මොනා වුණත් නම් මනස නම් මගේ. එමනේ ගන්න. ඔය මොනා වුණත් මොකද තීන්දුව තීරණ ගත්තෙත් මම, තීන්දුව තීරණ ගන්නෙත් මම, සම්පූර්ණ ඩිසිෂන් මේකින් පවර් එක ඔක්කොටම තියෙන්නේ මොකද මට තමයි. එහෙම එකක් එනවනේ. හරි. ඔක්කොම මේ තීන සම්පූර්ණ තීන්දුව තීරණ ගැනීමේ සම්පූර්ණ බලය සම්පූර්ණ හැකියාව තියෙන මට තමයි කියලා එනවා අපිට එකක්. ඒක එහෙම. මොකද හිතන්නේ? මම තමයි තීරණ ගන්න. මම තමයි තීරණ ගන්නේ. මට තීරණ ගැනීමේ සර්ව සම්පූර්ණ බලය තියෙනවා. එතකොට හරි ෆිසිකල් බොඩි එක හරි ඒක සබඳතාව නිර්මාණය. හැබැයි මොකද්ද? මයින්ඩ් එක නම් ඒක නම් කාටවත් ඒකට අත ගහන්න දෙන්නත් බෑ. ඒක සම්පූර්ණේ මොකද්ද? මගේ ඒක ਸਰව සයික ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මං තමයි. මයින්ඩ් එකේ. ඒක එහෙම. එහෙම කියලා ගන්න. අපි ඒක දැන් පොඩ්ඩක් ඒක පොඩ්ඩක් බලමු ඒක. හරි. එතකොට දැන් ඔබ සිතනවා කියලා මොකද්ද කරන්නේ? මොකද්ද සිතනවා කියලා කරන්නේ? දැන් මොනවද සිතනවා කියලා කරන්නේ? දැන් අද මේ ස්ක්‍රිප්ට් එක ලියන්න අපිට ඕනි වෙනව නේද? මොකද්ද? චරිත, ස්ථාන, සිදුවීම්, ලොකේෂන්, කැරක්ටර් සර්ව මේ ඔක්කොම ඕනි වෙනව නේද ස්ක්‍රිප්ට් එක ලියන්න? ස්ක්‍රිප්ට් එක ලියන්න කොහෙන්ද මේවා එන්නේ? කොහෙන්ද එන්නේ මේ ටික? කොහෙන්ද මේක? සිතේ තියෙන ටෙන්ෂන් එකක් තියෙනවා ඒක සිතුවිලි බලනවා. ඒක කොහෙන්ද දෙන්නේ දැන්? අපි දැන් මේ සිතුවිල්ලක් කියන්නේ අපි ඇත්තටම සිතුවිල්ලක් කියන්නේ එක විදිහ ස්ක්‍රිප්ට් එකක් ලියන එකක් නෙවෙයි. අපි ඒකනේ ඔකට කියන්නේ සංකාර කියලා. පොඩි මෙතන එඩිටින් ප්‍රොසෙස් එකක් ගිහිල්ලා මේක කෑලි කෑලි එකතු කරලා හදන එකක් නෙමෙයි. ඔය සංකාර කිව්වම එන අදහස තමයි මේ මේ මොකද්ද? දැන් අපි දැන් චිත්‍රපටියක් හදද්දිත් කෑලි 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 යමුනම නේ හදන්නේ. සාමාන්‍ය ෆිල්ම් එකක් අපි හොලිවුඩ් මූවි එකක් ගමු. දැන් කොහොමද හොලිවුඩ් මූවි එකක් හදන්නේ? තැන් තැන් වල වෙන වෙනම ෂූටින් ටිකක් යනවා. ඊට පස්සේ අරක අරක කරන්නේ බ්ලූ ස්ක්‍රීන් එකනේ. ඊට පස්සේ මොකද? CIG දාන්නේ පස්සේනේ. මියුසික්, සවුන්ඩ් එෆෙක්ට් හඬ කවන්නේ. මේ එක එක වෙලාවදි වෙච්ච එකක් නේද මේ? එක එකද වෙලාවදි වෙච්ච එක මොකද වෙන්නේ? මේ ලස්සන එකතු වෙලා එකතු කරන දුන්නාන් පස්සේ ලස්සට මොකද? කතාවක් හැදෙනවා අපිට. ඒක බලන වෙලාවෙ හිතෙන මොකද්ද? කතාව ඇත්තක් කියලාද බොරුවක් කියලාද බලන වෙලාවෙ. ඒකත් එක්ක ජීවත් වෙනවා නේ අපි කතාවත් එක්ක. හරි. දැන් ඒ වගේ දැන් අපි දැන් මේ මනසම කියලා කියන්නේ මයින්ඩ් එකම කියන්නේ මොකද්ද? ලස්සන එඩිටින් ප්‍රොසෙස් එකක් යනවා මේක. එකතු කරලා මේක යනවා ලස්සන එකක්. හරි. දැන් මේ එක අපි දැන් මේ මනස හිතනවා කියන තැනදී දැන් මේ එඩිට් කරන්න එන කැරක්ටර්ස් ටික, ලොකේෂන් ටික, සවුන්ඩ් එෆෙක්ට්ස් ටික ඒක කොහෙන්ද එන්නේ? හ්ම්. ඔබ මේ හරියටම තේරුණොත් තේරේ ඒකත් සබඳතාව නිර්මාණයක් කියලා.
අපි දැන් හිතනවා කියලා ලොකු දෙයක් කොහොමද ලොකු දෙයක් කරන්නේ හිතන. එතන හරියට අර මොකද්ද අර ඉන්පුට් කරලා තියෙන ඩේටා ප්‍රොසෙස් වෙනවා විතරයි. මේක තව තැනකින් මම මේ කියන. දැන් අපි ඉස්සෙල්ලාම ජොබ් එකකට යනවා. අලුත් තැනකට යනවා අලුත් තැනක ජොබ් එකකට යනවා. පළවෙනි දවසේ පහසුද අපහසුද? ඩිසිෂන් මේකින් පහසුද අපහසුද? ඇයි අපිට දන්නේ නැහැ කවුරු හම්බෙන්නද මේක හිට දාන්නද මෙහෙට දාන්නද කන්නේ යන්නේ කොහොමද ටොයිලට් එකට යනවනේ යන්නේ කොහෙද මේ ඔක්කොම මොකද වෙන්නේ? හැබැයි මාසයක් විතර ගියාට පස්සේ මොකද ඩිසිෂන් මේකින් නිකන්? එච්චර දෙයක් නේ ඒක අපි ගැන අර නොහිතා කරනවා වගේ තැනකටපත් වෙනවා නේ? මොකද වෙන්නේ? එතකොට දැන් මේ මාසයක් ඇතුළත වෙච්ච දෙයකින් නේද මේ මොකක් ඔක්කොම සියල්ල සිද්ධ වුනේ? මේ මාසයක් ඇතුළත වෙච්ච දෙයකින් නේ වුනේ. එතකොට මාසයක් ඇතුළත මොකක්ද වුනේ? එතකොට මාසයක් ඇතුළත ආපු ඉන්පුට්ස් ටිකෙන් මොකද්ද? තමයි මොකද්ද? ඊළඟට ප්‍රොසෙස් වෙන්න ගත්තේ. එතකොට දැන් ඇත්තටම හිතනවා කියලා කියන්නේ මොකද්ද? ඉන්පුට් වල data ටික process වෙන එක. ඉතින් ඔගේ එක තැනක විස්තර කරලා තියෙනවා දැන්. ඔගේ එක විදිහකට එක තැනකදී ධම්ම විදිහට විස්තර කරලා තියෙනවා. එක තැනක. යද ඒක අපි technical විහාරි පොඩ්ඩක් පැත්තකට තියමු. ඒක බලන්න. දැන් එතකොට දැන් දැන් අපිට පේනවා දැන් දැන් ඔබේ ඔබේ ඔබට කලින් පරම්පරාවේ තිබ්බාකල්ප සිතුවිලි සිතන විදිහ ඒගොල්ලෝ හරි වැරදි කියලා ගත්ත එක ඒගොල්ලන්ගේ සදාචාරය ඊළඟට දැන් ඔබේ පරම්පරාවේ බාහිර වැරදි කියලා ගත්ත එක ඔබේ ආකල්ප ඔබේ සදාචාරය ඔබේ ඊළඟ පරම්පරාවේ දැන් තිබ්බාකල්ප ඒවා මොකද වෙලා තියෙන්නේ? වෙනස් නේද? ඇයි වෙනස් වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ හිතන විදිය ඔක්කොම. එතකොට මේ data වලට සාපේක්ෂයි නේද? දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගත්තොත් ලංකාවේ මිනිස්සුන්ට කවදා බඩුමස් කන්න බෑනේ. හැබැයි චීනයේ ඉන්න මිනිස්සුන්ට ඒක සම්පූර්ණයෙන්ම ආපස්සෙන් වෙනස් කතාවක් නේද? ඇයි මොකද්ද ඒකට? තේරුණාද මම මේ කියන්නේ? එතකොට එතකොට දැන් අරයා හිතන විදිහ මෙයා හිතන විදිහ ආපස්සෙන් දෙකක්. දැන් ඔබේ මේ චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් එකත් නිකන් ලියවෙනවා නෙමෙයි. දැන් ඔතනදී ඕක ගන්නවා ඒකක් මොකේ නිර්මාණයක් විදියට? කස්සෝබහ දහම නිර්මාණයක් විදියට. කය ෆිසිකල් බොඩි එකත් සබහ දහම නිර්මාණයක් විදියට ගන්නවා. ඊළඟට මොකද්ද? මයින්ඩ් එකත් සබහ දහම නිර්මාණයක් විදියට මේ හිතනවා කියලා කියන්නේ මේ දන්න ඩේටම ප්‍රොසෙස් වෙන්නේ. නොදන්න එකක් හිතන්න පුළුවන්ද? බෑ. මෙහෙම වෙයි කියලා අපි හිතන්න පුළුවන් නේද? මෙහෙම වෙයි කියලා කොහොමද අපි හිතන්නේ? මම දන්නවා. දැන් අපි හයිසෙන් කරලා තියෙනවා කවුද මේ කියලා අපි හිතනවා. හැබැයි ඔකේ ඉතිහාස කතාව ඔක වෙච්ච විදිය ඔක දන්නවනම් ඒ කතාව කොහොමද කියලා දන්නවා. දැන් මේක දෙකක් තියෙනවා. එකක් මේකේ අපි න්‍යායන් කියලා එකක් හදනවා තියරි.
හැබැයි තියරි කියන්නේ ඒ තියෙන දත්තවලට සාපේක්ෂව තමයි තියරි කියන එකත් හැදෙන්නේ. දැන් අද ඔබලා මෙතන බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. තව කට්ටිය මෙතන බණ අහන්න ආවේ නැහැ. ඇයි ඒ? ඔබේ ජීවිතය ගැන පොඩ්ඩක් පොඩ්ඩක් බලන්න. දැන් ඔබේ ජීවිතේ මෙහෙම ගලාගෙන ආපු විදිය පොඩ්ඩක් අනිත් පැත්තට හැරිලා බලන්න. මොකද වෙලා තියෙන්නේ? ඔබේ ජීවිතේ ගලාගෙන ඔබ කොහමද අද දැන් මෙතන මෙහෙම ඉඳගෙන ඉන්නේ? ඉබේ වෙච්ච එක. පැහැදිලි. එතකොට හොඳට මතක තියාගෙන මම මේ කිව්වේ දැන් මේ බුදුදහම කියන ගැඹුරු තැනට නෙමෙයි යන්න. හැබැයි මේ මෙන්න මේ ටිකවත් අඩු ගන්න කෙනෙකුට තේරුණා නම් එයා මොකද්ද? ඉතින් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි. එතකොට මේ නිර්මාණය මොකද්ද? මේ නිර්මාණය දැනගත්තට පස්සේ මේ මනස සහ කය කියන දෙකේම මේ නිර්මාණය වෙන විදිය දැනගත්තට පස්සේ මොකද? මේ සිහිනය හැදෙන විදිය දැනග මේ ස්ක්‍රිප්ට් එක ලියන විදිය දැනගත්තට පස්සේ මොකද? සෑහෙන ප්‍රශ්න ටිකක් ලේසි වෙනවා. එතකොට අර තියෙන ඇටැච්මන්ට් එක අර බැඳීම් අර තියෙන මේ පීඩාව සෑහෙන දුරකට අඩු වෙනවා. මේක නෙමේ කතාව. දැන් මේකේ හිර වෙන්නේ නැතුව අපි තව ටිකක් බලමු. හරි. හැබැයි හොඳට මතක තියාගන්න මේකත් තව ටිකක් ඔබ ගැඹුරට මෙහෙම බලාගෙන 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 ගියා නම් තව ඔබට මේක පැහැදිලි වෙනවා. හරි. හරි. දැන් ඊළඟට එතනින් එහාට ගිය තව කතාවක් තියෙනවා. මේක එක තැනක මේ සමුද්‍රයට සමාන කළා කියන සූත්‍රයක් තියෙනවා කියලා මේක විස්තර වෙන සූත්‍රයක්. දැන් ඕක සමහරලාට අපි දැන් මේ කාලේ වෙන වාදයක් කරනවා අනිච්ච වලට. එක තැනකදී ඔය මොකද මේ සූත්‍රයේ තියෙන්නේ මරණය ඔබේ කැමැත්තට නෑ ලෙඩවීම කියලා විස්තර වෙනවානේ එක තැනකදී. ඔය කතාව හරි. ඇයි කොහොමද හරි වෙන්නේ? මේ එක තැනක දෙක පරියායකින් මේක විස්තර කරේ. අනිච්ච කියන වචනෙට අනිච්ච දුක්ඛ අනත කියන වචනෙට ත්‍රිපිටකයේ ඇත්තේ තේරුම් මම දන්න තරමින් මූලික වශයෙන් 46ක් තියෙනවා. තව එතනින් හරියට තේරුමුත් තියෙනවා. එතකොට දැන් මේකෙන් මේ පෙන්නලා දුන්නේ මේක මේ සබහදාමේ ක්‍රියාවලියක් කියලා. සබහදාමේ ක්‍රියාවලියක් කියලා. එතකොට අර තනි ඒකකය ගැන තියෙන අදහස මොකද වෙන්නේ? තනි ඒකකය පිළිබඳ තියෙන අදහස දිය වෙන්න ගන්නවා. සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. දිය වෙන්න ගන්නවා. තනි ඒකකය පිළිබඳ අදහස. තව ඕකේ තව ඕක බලමු. ඕක දැන් ඔතනින් ගිහලා තව එහාට ගිය තව ඔය හේතුඵල ධර්ම තව අදහසක් තියෙන මෙන්න මෙහෙම. තව එකක්. මේ තව එකක්. ඒකටත් අපි දැන් උපමාවකින් මෙන්න මෙහෙම ගමු. හිතන්න අපි දැන් මෙහෙම මේ දේශනේ කර කර ඉන්න අතරේ කාට හරි එනවා කැස්සක් හැදෙනවා. කැස්සක් හැදෙනවා. ඒක ආපු ගමන්ම මොකද වෙන්නේ? මෙතන වෙන සියලු ගොඩ නැගීම දැන් මෙතන වෙන මේ සියලු ගොඩ නැගීම මොකද වෙන්නේ? වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවනේ. මෙතන වෙන මේ සියල්ල සියලු ගොඩ නැගීම මොකද්ද වෙන්නේ?
වෙනස් වෙනවා නේ. දැන් අපි සිද්ධි දෙකක් වුණා කියලා. එහෙම එහෙම එකක් වුණේ නැහැ. එක දෙවෙනි එක එහෙම එකක් වුණා. එහෙම එකක් වුණොත් මෙතන වෙන ගොඩ නැගීමයි, එහෙම එකක් නොවුනොත් මෙතන වෙන ගොඩ නැගීමයි එකක්ද දෙකක්ද? එතකොට එහෙම එකක් වුණාට පස්සේ මේ මෙතන ගිහලා දේශනේ ගොඩ නැගිලා යන විදිහයි, එහෙම එකක් නොවුනොත් ගේස් දේශනේ ගොඩ නැගිලා යන විදිහයි වෙනස්ද නැද්ද? ඒ වෙන වෙනස අද සමහරට මේ දේශනේ ඉවර වෙන්න ඉවරෙන වෙලාවට බලපානවද නැද්ද? බලපානවා නේද? එතකොට ඒ වෙන වෙනස ඔබ ගෙදර යන වෙලාවට ගෙදර යන එකට බලපානවද නැද්ද? එතකොට ඒ වෙන වෙනස ඒ වෙන වෙනසින් ඒ වෙන පුංචි වෙනසින් හෙට දවස ගොඩ නැගෙන විදිය වෙනස් වෙනවද නැද්ද? ඊළඟට ඔබේ මේ වෙන වෙනස අනිත් අයට බලපානවද නැද්ද? ඒ වෙන වෙනස මොකද්ද? මුළු විශ්වයටම බලපානවද නැද්ද? ඊළඟට අර මුළු විශ්වයටම මේ වෙන වෙනස බලපානව නේද? දැන් මේ වෙච්ච පොඩි වෙනස මොකද්ද? මුළු විශ්වයටම සමත් විශ්වයටම බලපානව නේද? ඊළඟට මේ පොඩි වෙනස වෙන්න ඇත්තටම මුළු විශ්වයම බලපෑමකින් නෙමෙයි අර පොඩි වෙනස ආවේ උනේ. අර අර මිනිස්සයට කැස්ස හැදිච්ච එක. තේරුණාද මම මේ කියන එක? නිකන් වෙච්ච එකද මුළු විශ්වයම ඒකට බලපෑවද නැද්ද? ඒක 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 හිතන්නට වෙන්න. එයා හරියට මේ මෙතනටම එන්න, මෙතන ඇවිල්ලා මෙතනම ඉඳගන්න. ඉතින් එතකොට අපිට පේනව නේද මේ සියලු හේතුන් නිසා තමයි මොකද්ද? සියලුම හේතුන් නිසා මේ ඵලය විද්‍යාමාන වුණා. ඊළඟට මොකද්ද? මේ ඵලය ආයි නැවත මොකද්ද? සියල්ලටම හේතුව. මේ කතාව තේරුම් නැත්තම් අහන්න. එතකොට මොකද ඒක පොඩ්ඩක් නවත්තලා යන්න ඕනේ ඉතින් පොඩ්ඩක්. මෙන්න එක්සැම්පල් එක. දැන් මෙතන මම කිව්වේ මහත් උපමාවකින් මේ කියන්නේ මේ කතාව තෝරගන්න මට උපමාවක් කියන්න එපා. හරි. මේ මේ එක්සැම්පල් එකක් විතරයි මේක. මේ එක්සැම්පල් එක ඇත්ත කරගන්න එපා. හරි. මේ එක්සැම්පල් එකක් විතරයි. අපි දැන් මේ මහත්ය කියන කතාවේ මම එමුකෝ. හරි. අපි හිතමු ඔබ මෙහෙට අද එන්න එනවා. එන්න එනකොට ගෙදරින් කෝල් එකක් එනවා. හරි. ගෙදරින් කෝල් එකක් එනවා අදිසියක් කියන. මොකද කරන්නේ? ආ යන්න වෙනවානේ. ඔබ එහෙම ගියා නම් මොකද වෙන්නේ මෙතන? හා? මෙතන මිස් වෙනවා. හා? මෙතන තියෙන session එක මිස් වෙනවා. ඔබට මිස් වෙනවා විතරක්ද මෙතන තියෙන session එකත් වෙනස් වෙනවද නැද්ද? හා? අපි දකින්නේ අපේ වෙනස් වීම විතරක් නෙමෙයි. මොකද වෙන්නේ මෙතන තියෙන session එකත්? session එක මොකද්ද වෙන්නේ? නෑ ඒ විතරක් නෙමෙයි. දැන් මේ ප්‍රශ්නේ දැන් මේ ප්‍රශ්නේ ඇහෙනවද එහෙනම්? මේ ප්‍රශ්නේ ඇහෙනවද? මේ ප්‍රශ්නේ ඇහෙනකොට දැන් මේ 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 දැන් මේ මෙච්ච සියල්ලම මොකද්ද වෙන්නේ? නෑ නේද? තේරුණා කිදේ? පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? හරි. එතකොට දැන් ඒ වෙච්ච වෙනස ඔබ දැන් ඔබගේ දැන් සියලු ආකල්ප වලට බලපානවද නැද්ද? ඊළඟ මේ දේශනී ඉවර වෙන වෙලාවට යන වෙලාව ඔක්කොම දැන් ඒ යනකොට ඊළඟට ඊළඟට වාහනේ එන විදිය ඉස්සරහින් යන විදිය. එතකොට මේ සමස්තයම වෙන වෙනම ගොඩ නැගෙන එකක්ද එකට ගොඩ නැගෙන එකක්ද? ඔන්න ඕක එකක් මොකද්ද? සියලු හේතු මොකද්ද? එක ඵලයකට බලපානවා. ඒ ඵලය සියල්ලටම හේතු වෙනවා. සියලු හේතුන් එකකට බලපානවා. මොකද්ද? ඒක සියල්ලට
හේතුවෙන් වියුක්තව ඵලය පවතින්නෙත් නෑ, ඵලයෙන් වියුක්තව හේතු පවතින්නෙත් නෑ. තේරුණාද? ඒක තේරුණා මොකක්ද තේරුණා? ඔබ තේරෙනවා, ඔබට හිතෙනවද මම වෙනම ඉන්නවා, ඔබ වෙනම ඉන්නවා, එක එකට සම්බන්ධයි කියලා තේරෙනවා? එතකොට ඔබට හිතෙනවද මම වෙනම ඉන්නවා, අරය වෙනම ඉන්නවා, වෙන එක වෙන්නු වෙන්නු ඒකක පවතිනවා කියන පේ තේරෙනවා නෑනේ? එතකොට අපේ ඒ අංශු එක එක එකින් එකට එකින් එකට වෙනස් කියන්නේ. එතකොට දැන් ඔය කියපු සමහර අය ගන්න විදිහ ආත්ම බ්‍රහ්ම එකතු වෙනවා කියන්නේ ඔන්න ඔක. බ්‍රහ්මන්ගෙන් තොරව ආත්මය පවතින්නේ, ආත්මයෙන් තොරව බ්‍රහ්මය පවතින්නේ. ඕක සමහර තැන්වල වන්නස් විදිහට විස්තර කරනවා. අද්වේත වේදාන්තය කියලා කොටසක් ගැන කතා කරනවා. අද්වේත වේදාන්තය කියන කොටසදී කතා කරනවා මොකද්ද? මෙහෙම දෙපැත්තක් තියෙනවා නම් ඒ දෙපැත්ත තොරව ඒකත්වයක් ගැන කතා කරනවා. ඒක තමයි එහෙම තියෙන ඕකෙ මේ. ඕක වේදේ විතරක් නෙමෙයි ඕක තියෙන්නේ. ඕක චීනයේ තියෙන සමහර දර්ශනවල තියෙනවා. ඒ විදිහටම කතා වෙනවා ඕක. ඊළඟට ඕක කතා වෙනවා. දැන් සමහරු දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? නිර්මාණයම තමයි මොකද්ද? නිර්මාපක. ක්‍රියේෂන් එකම තමයි ක්‍රියේටර්. ක්‍රියේෂන් එකකින් තොරව ක්‍රියේටර් පවතින්නේ නැහැ. ක්‍රියේටර් එකකින් තොරව ක්‍රියේෂන් එක පවතින්නේ නැහැ. හරි. දැන් මේව දැනගන්න හිටියද කලේ? වේදේ ඔය දෙක තැන කරමු. මොකද්ද මාගන්ධීය සූත්‍රයේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මාගන්ධීය සූත්‍රයේ වේදේ ගැන මොකද්ද කියන්නේ? බණ අහුවයි ඉන්න හොඳට. මොකද්ද කියන්නේ මාගන්ධීය සූත්‍රයේ වේදේ කියන්නේ? ඇයි කියන්නේ? ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටින් පරමන්දනන් ඕකෙන්. ඊට පස්සේ අහනවා මොකද්ද ඔබ මේ ආරෝග්‍ය පරමාලාභ ගත්තා කිව්වම ඔබ ගන්න අදහස මොකද්ද කියලා ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ කයේ තියෙන නිරෝගීකම ගැන කියනවා. මට කවදා වල් ලෙඩක් ඇතිද නැහැ. ඒක කිව්වම මොකද්ද? නිග්‍රහ කරනවා. මේ කලින් මේක කලින් පෙරපුදුරු දේශනා කරපු මේ කතාව දැන් ක්‍රමයෙන් පුතජන වෙලා ඔබලා මේ පුතජන අදහස අරන් ඉන්නවා කියලා. හරි. එතකොට බුදුහාමුදුරු කියනවා වේදේ කියන්නේ පෙරපුදුරු දේශනා කරපු ධර්මය කියලා. ඒක තමයි මේ මෙහෙම තැනින් තැන ඇවිල්ලා ඒ රස වෙලා විකාශන වෙලා ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි. මට ඔබට කියන්න ඕනේ වේදේ ඇත්ත කරගන්න කියලා නෙමෙයි. හරි. හරි. විවෘත වෙලා පොඩ්ඩක් එකක් බලන්න.
ඒක හැබැයි මම හොඳට මතක තියාගන්න, මම මේ දැනට කියපු ඒ ටික මේ ਸਰව සම්පූර්ණ කතාව නොවේ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ බුදු අපි කියන බුද්ධ බුදු දහමගේ කතාව වෙන හේතුඵල දහම නෙමෙයි මේ කියන්නේ. හැබැයි මේකත් කියලා තියෙන එක තැනක මේක සමුද්‍රයකට සමාන කරන විස්තරය. මොකද මේ සත්‍යය කෙසේද කියලා ඇහුවට පස්සේ කියන මේ සමුද්‍රය මහා මහා සාගරයක එක තැනක කැළඹීම සිද්ධ වෙනවා. ඒ වගේ සත්‍යය කියන. මොකද අර කැළඹීම අර සයුරේම නිර්මාණය. ඒ කැළඹීමෙන් තොරව සරවිරු පවතින්නේ නැහැ. සයුරෙන් තොරව කැළඹීම පවතින්නේ නැහැ. ඒක නිකන් අර අරකම තමයි. මොකද්ද ක්‍රියේෂන් එක ක්‍රියේටම තමයි. ක්‍රියේටර් ක්‍රියේෂන් එක තමයි. දැන් ඒකදී ප්‍රතික්ෂේප කරන්නේ මොකක්ද? දෙවියෙක් විසින් නිර්මාණය කරා කියලා ප්‍රතික්ෂේප කරන්නේ. ඒක තා හරිද නැද්ද? හරි. මොකද ක්‍රියේෂන් එකකින් තොරව, ඒ කියන්නේ මේ මේ නිර්මාණය, මේ ක්‍රියේෂන් එක තොරව ක්‍රියේටර් කෙනෙක් කොයිසම විදිහක පවතින විදිහක් නැහැ. හරි. දැන් තෙන් ඌට වඩත් වඩා එහා ගිය ගැඹුරු කතාවක් තියෙනවා මේ ඔය කතාවේ. හරි. මම ඔබට මේ එක ටික ටික මේ 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 කතාවක් මම ඔබට කිව්වේ ආගම් ගැන තෝරලා දෙන්න නෙමෙයි. මේ මේ ලෝකෙ තියෙන මේ ධර්මතා ටිකක් පැහැදිලි කරගන්න විතරයි. හරි. ඊළඟට දැන් ඔතනදී මම අර මුලින් ගත්ත අර උපමා ඔබේ ඥාතිය කෙරෙහි ගත්ත උපමාවට ආවෝ. එතනදී අපිට පේනවා මෙතන සිද්ධිය නිසා දුක හටගත්තෙත් නෑ. ශබ්දේ නිසා දුක හටගත්තෙත් නෑ. රූපේ නිසා දුක හටගත්තෙත් නෑ කියලා අපිට පෙන්වනවා. හරි. දැන් දුක හටගන්න මොකක් නිසා කියලා අහුවොත් කියන්නේ මොකක් නිසා කියලාද දුක හටගන්න? ආචේල කස්සප සූත්‍රයේ විස්තර කරනවා. කොහොමද කියන්නේ? දුක කවුරු විසින් කරනවාද? දුක මා විසින් කරනවාද? මොකද කියන්නේ? දුක මා විසින් කරන ලදයි කියලා කියනකොට මොකද කිව්වේ? ඒක ගැළපෙන්නේ නැහැ. ඊළඟට අහන දුක එහෙනම් මෙරමා විසින් කරන ලදද? ඈ? ඒකත් ගැළපෙන්නේ නැහැ. ඊළඟට දුක එහෙනම් මේ ඉබේ සිද්ධ වුණාද? ඒකත් ගැළපෙන්නේ නැහැ. එහෙනම් එහෙනම් දුකක් කියා දෙයක් නොමැතිද? ඒකක් ගැටපෙන්නේ නැහැ කියනවා. එහෙනම් මොකක්ද? අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියලා පටිසම්පාද මේ පද 12න් කියන පරයය විස්තර කරනවා බුදුහාමුදුරුවෝ ඉහළයි. ඔය පද පේළියට කරන පරයයන් විතර නෙමෙයි පටිසම්පාද විස්තර කළේ. ඒ ද්විතීයි අසුතුවන් සූත් එහෙම වෙන විදිහකට තමයි විස්තර කරලා තියෙන්නේ. මෙතනදී එහෙම විස්තර අවිද්‍යාව නිසා සංකාර වේ, සංකාර නිසා විඥානය, විඥාන නිසා නාම රූප වේ, නාම රූප නිසා සලආයතන වේ, සලආයතන නිසා පස්ස පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. ඒ කියන්නේ අවිද්‍යාව හේතු කොටගෙන සංකාර වේ. දැන් මෙතන කියන්නේ මෙතනත් හේතුඵල ධර්ම ගැන කතා කරනවා. එතනදී කියන්නේ මොකද්ද? අවිද්‍යාව හේතු කොටගෙන සංකාර වේ. සංකාර වේ, සංකාර හේතුකතගෙන විඥාන වේ, විඥාන හේතුකතගෙන කොයි විදියට විශ්ලේෂ කරා. දැන් අපි ආයි අතන්ට යන් අර උපමාවට යන්. මේ උපමාව අරගෙන දැන් අපිට වෙනවා දැන් මෙතනදී අර සිද්ධිය පච්චයා සංකාර කියලා කියන්නේ නැහැ කියලා. මොකක් හරි සිදුවීමක් නිසා වෙච්ච සංකාර වෙලා දුක හට ගන්නවා කියලා කිව්වද? නෑ. එහෙම කිව්වෙත් නෑ. ඊළඟට මොකද්ද? මෙතනදී අර ශබ්දය නිසා දුක හට ගනී කියලා කිව්වද? නෑ. එහෙම කිව්වෙත් නෑ. ආරම්මණය නිසා දුක හට ගනී කියලා කිව්වද? එහෙම කිව්වෙත් නෑ. හරි. ඊළඟට කිව්වද වර්ණ සටහන් නිසා මොන හරි? එහෙම කිව්වෙත් නෑ. ඒ මොකුත් කිව්වේ නෑ. ඊළඟට පඨවි නිසා දුක හට ගනී කියලා කිව්වද? එහෙම කිව්වෙත් නැහැ. මෙතන මොකක් නිසා දුක හටගනී කියලාද කිව්වේ?
අවිචයා පච්චයා සංකාර. දැන් මෙතන මොකක්ද වෙන්නේ? කොහොමද මෙතන දුක හටගන්නේ? එතකොට අපි මේ නෑදෑ විදියට දැක්කේ මොකක්ද? මොකද්ද මේ නෑදෑ විදියට දැක්කේ? මොකද්ද මේ නෑදෑ විදියට? අපි එක දැන් මොක පොඩට තව පැහැදිලි කරගෙන යන්න ඕනේ. මේ නෑදෑ විදියට අපි දැක්කේ මොකක්ද? එතකොට දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් අපිට දැන් අපි තුන් අපේ දරුවා කියලා. දැන් අපිට දරුවයි කියලා මේ ගොඩ නැගිලා තියෙන එක දැන් ඒකම ඇහිලා වෙන කෙනෙකුට දුක හටගත්තේ නෑනේ. එයාට ඒ තියනවාද ඒ දරුවා කියන කතාව? ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ඔබ දරුවා කියලා කියන්නේ ඇත්තටම මොකටද? අර අර හිතේ කියන ඡායාවට කියන්නේ අර සිහිනයට නේද? අපිට දරුව තනියම හදාගන්න පුළුවන්ද? දරුව හදාගන්න තව මොනවද ඕනේ? දැන් ඔබට දරුව විතරක් දාලා චිත්‍රපටි හදන්න පුළුවන්. මේකට තව ලොකේෂන් ටිකක්, මේකට තව මේකට සම්බන්ධ වෙන කැරක්ටර්ස් ටිකක්, තව මේකට වේෂ නිරූපණය කරන්න වෙනවා, අඳින්න ඕනේ ඇඳුම් ටිකක් දාන්න වෙනවා, දාන්න ඕනේ පට්ටම් ටිකක් දාන්න වෙනවා. දැන් මේකට තව දාන්න බැහැ. අපි දුන්නේ ඩිග්‍රී කියන්නේ එක විදිහක මොකද්ද? පට්ටම. ඒකත් ඒකත් ඇටෑච් වෙන්න එපයි මේකට නේද? දැන් මේ මෙහෙම විදියට මෙහෙම කෑලි කෑලි ටිකක් ඇටෑච් වෙලා අර හැදිලා තියෙනවා මොකද්ද? ප්‍රතිරූපය. මම කිව්වේ අර අපි දරුවා කෙරේ හැදිලා තියෙනවා මොකද්ද? සීනේ. එහෙම නැත්නම් දරුවා ගැන ලියලා තියෙන ස්ක්‍රිප්ට් එකක්, චිත්‍රපටිය. ඒක තනියෙන් හැදිච්ච එකකුත් නෙමෙයි. හරිද? දැන් ඒ ස්ක්‍රිප්ට් එක අපිට වෙන්නේ මේක සාපේක්ෂයි කියලා ඒ කතාව. දැන් ඒක වෙන කෙනෙකුට හැදිලා තියෙනවා ඒ ස්ක්‍රිප්ට් එක. ඒ විදිහට. නේද? එතකොට මේ දුක දැන් මේ ස්ක්‍රිප්ට් එක හරහා හැදිච්ච අර දරුවා කී අපි මේ හැදිච්ච මේ සිහිනය මේ මේ දරුවා කියන ප්‍රතිරූපය සැබවින්ම අපිට ඒක දැනෙන්නේ මොකක් වගේද? සැබෑවක් විදිහටද මුලාවක් විදිහටද? එතකොට ඒක සැබෑවක් විදිහට දැනෙන්නේ විද්‍යාව නිසාද අවිද්‍යාව නිසාද? එතකොට දැන් මේ අවිද්‍යාව තියෙනකොට මොකද්ද මේ දැනෙන්නේ මේ? දැන් මේ දකින චිත්‍රපටිය මොකද්ද වෙන්නේ? ඇත්තක්. ඊළඟට ඔබ විඥානය කියන්නේ කොමකටද? විඥානය කියන්නේ මොකක්ද? දැන් විඥානය කියලා කලින් එකක් තිබිලා විඥානය කියලා කලින් එකක් තිබිලා ඒක ඇතුලේ වෙන ක්‍රියාවලියකට සංකාර කියලා කියන්නේ. එතකොට මේ දැන ගැනීමම කියන්නේ මේකටමයි නේද? ඒකේ පිට එකක් නෙමෙයි නේද? ඒ සංකාර ඒ කියන්නේ එඩිට් වෙලා වෙන මේ ප්‍රොසෙස් එකට මේ කතාවටම නේද විඥානය කියන්නේ. හරි. එතකොට මේ විඥාන පත්‍ය අපි කියනවා නාම රූප. දැන් ආර
දැන් අර දැන් ආපු ඉන්ෆෝමේෂන් එක දැන් අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියනවා නේද? දැන් අලුත් ස්ක්‍රිප්ට් එක ලියන්නේ දැන් මෙතන දරුවා නැති වුණා කියලා කිව්වට පස්සේ අලුත් ස්ක්‍රිප්ට් එක ලියන්නේ ලියවෙන්නේ ඇති දරුවගෙන්ද නැති දරුවගෙන්ද? හා? දැන් ස්ක්‍රිප්ට් එකේ කලින් හිටිය ඇති දරුවා දැන් මොකද ලියවෙන්නේ? හා? නැති දරුවා ලියනවා නේ. දැන් නැති වෙච්ච නැති දරුවා ඒ වැකියුම් එකත් එක්ක නේ ලියවෙන්නේ. එතකොට ඒ ස්ක්‍රිප්ට් එකේ ඉන්න නැති දරුවා හරි ඇති දරුවා හරි අපි ලොකේෂන් එකක් පනවනවා නේද? ලොකේෂන් ඉන්න තැන. ඊළඟට අපි ඒ දරුවා ෆිසිකලි ඉන්න තැනකුත් පනවනවා නේද? තැන. එතකොට අපි අර එතකොට ඒ තියෙන ලොකේෂන් එක ඒ සියල්ලම කොහේ පවතින එකක්ද? හා? චිත්‍රපටිය ඇතුලේ තියෙන එකක්ද? ස්ක්‍රිප්ට් එකෙන් එළියේ තියෙන එකක්ද? හා? එතකොට මේ කාලය ඔක්කොම කොහෙද තියෙන්නේ? දැන් මේ ෆීල් වෙන කාලය ඔක්කොම කොහෙද තියෙන්නේ? ඒකත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ වෙන්නේ කාලේ ඔක්කොම තියෙන්නේ හරි. නාම රූප පත්‍ය සලහයත. දැන් මෙතන අපි කතා කරේ ආයතන වීමක් ගැන. මේ ආයතන වීම කියන එක හරි මේ කියන කතාව මුලින් උඩින් ගත්තට හරියන්නේ නැහැ. අපි සලායතන කිව්වම අපිට ඇහැකනනාසි දවස රීඩේ කියලා අපි ඉන්නේ. ඒක එහෙම නෙමෙයි. මෙතන කියන්නේ චක්කායතනය ගැන. ආයතනයක් කියන්නේ මොකද? ආයතනයක් කියන්නේ ආයතන වීමක් කියන එක. නෑ, ඒක මම ඒක සරලම උපමාවකින් ඒක විස්තර කරනවා. මෙන්න මෙහෙම අපි හිතමු දැන් බෑන්ක් එකක් ගමුකෝ. දැන් බෑන්ක් එකේ බිල්ඩින් එකට අපි කියනවද බෑන්ක් එක කියලා? ඒක තියෙන සල්ලි වලට වැඩ කරන අයට මොකද බෑන්ක් එතකොට බෑන්ක් එක කියලා කියන්නේ. දැන් මේකෙන් මේක කිසිවක නැති මේකෙන් ඩිරයි වෙන වෙනම එකකට නේ අපි කියන්නේ. ඒක අපිට ෆිසිකලි පෙන්වන්න පුළුවන්ද කොහේ වරි තියෙන එක? හරි. අන්න එතකොට දැන් මෙතන මේ ආයතන වෙනවා කියන්නේ හරියට නිකන් ඒ වගේ එකක්. හරි. එතකොට දැන් මෙතනදී අපිට මේකේ ලොකේෂන් දෙකක් හැදෙනවා. දැන් මේ ලොකේෂන් දෙක ඇතුලේ මොකද්ද මේක? මේක නිසා විඳින කෙනෙක් හැදෙනවා. විඳින්නෙක් සහ මොකද්ද විඳින දෙයක් හැදෙනවා. විඳින්නේ සහ විඳින දෙයක්. හැබැයි මේ විඳින ගේනා සහ විඳින දෙකම මොකක් ඇතුලේද තියෙන්නේ? හා? අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ. එතකොට මෙතන මේ ආයතන වීමේ ක්‍රියාවලියක් තියෙනවා. මම තාම ඇඟිල්ල පෙන්නන්නේ හා. මේ ඇඟිල්ල ඇත්ත කරගන්න එපා. මේ ඇඟිල්ලෙන් එහාන් ගිය තැනක තමයි කතාව තියෙන්නේ. හරි. සලායතන පත්‍ය පස්ස. එතකොට දැන් පස්ස කිව්වම දැන් මේක අපිට එතකොට දෙපැත්තක් හැදිලා මොකද්ද? ගනුදෙනුවක් වෙනවා. මේ ගනුදෙනුවක් මොකද්ද තාම? කොහෙද වෙන්නේ? එතකොට පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා කියවම දෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තම භව තණ්හා විභව තණ්හා විස්තර කරන්න. දැන් එතනදී මේ විදින සිහිනය තවදුරටත් තබා ගැනීමට උවමනාවක් එනවද නැද්ද? පවත් ගන්න කියන්නේ. එහෙම නැත්තම් මේ දකින්න සිහිනේ පැනලා දුවන්න ඕනා කියනවද නැද්ද? හා? මේ සිහිනේ පැනලා දුවන්න. හා? තේරුණා? එතකොට පැනලා දුවන්නේ මොකද්ද? ඒ සිහිනේ පැනලා දුවන්නේ මොකටද? දැන් ඒකටත් කිව්වේ තණ්හාවයි. එතකොට මේ සිහිනේ එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. එහෙනම් එපා, දැන් මේ ඔක්කොම සියල්ල එපා. මේක මහා
මේක මහා විකාරයක් මේක මහා අසාර ලෝකයක් කියලා මෙහෙම අයින් කරලා ආයි කොතනට දයන් හද? එසේ නොවන ස්වභාවයකට මොකද්ද? වෙන ස්ක්‍රිප්ට් එකට මොකකට කැමැත්තක් ඇති වෙලාම තමයි යන්නේ. ඒකයි එකට කිව්වේ විභව තණ්හා. ඔය විභව තණ්හාවල ගැඹුරම තැන තමයි ඔබ හුඟක් වෙලාවට නිවන කියලා දකින්නේ විභව තණ්හාව තමයි. ඒක මං ඉන්න විශ්සර කරා. නිවන කියලා ඔබ දකින්නේ විභව තණ්හාව. ඔබ නැවත උපදීමට ඇති නොකමැත්ත මොකද්ද? ඒ විභව තණ්හාව. ඒක අපි තව ප්‍රශ්න අහන්න දෙනකොට ඒක තව ප්‍රශ්න කරන්න මගෙන් ඒක තව පැහැදිලි කරලා දෙන්නම් ඒක. හරි. ඊළඟට දැන් මෙතනදී ඔබට දැන් පවතින බවක් දැනෙනවා නේද? දැන් මේ පවතින බව දැනෙන්නේ අපිට පවතින බව දැනෙන්න නම් මොනවද තියෙන්නේ? අතීතය, අනාගතය, වර්තමානයක් තියෙනවා. එතකොට දැන් හොඳට බලන්න මේ දැනෙන අතීතය කොහෙ තියෙන එකද? දැන් අතීතය ගෙවිලා ඉවරයි, අතීතේ නිරුද්ධ නම් අතීතේ දැනෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට මේ දැනෙන අතීතය කොහෙ තියෙන එකද? ඒකත් හරි. එතකොට දැන් අනාගතය කියන එක ඇවිල්ලා නැහැනේ, දැනෙන්න බෑනේ. එතකොට අනාගතේ කොහෙ තියෙන එකද? හරි. එතකොට මේ දකින්නේ සිහිනයක් බව නොදැන සිටිනකොට අතීතයේ ඇත්ත වෙනවද නැද්ද? අනාගතයේ ඇත්ත වෙනවද? එතකොට මේ තුන් කාලයක සම්බන්ධයක් ඇති වෙනවද නැද්ද? පෙර තිබ්බ එකක්ම මොකද්ද? පෙර තිබ්බ එකක් දැන් වෙලා, දැන් තිබ්බ එක අනාගතේ. දැන් මෙතන මොකක්ද එක්සිස්ටන්ස් එක ඇති ඇවිදිලා ඉවරයි. අමන්ත මේක කියන්නම තුනා. දැන් ඔබලා මං හිතනවා හිතාගෙන මේ අවිද්‍යා පත්‍ය සංකාර කියලා හිතන් ඉන්නේ මේ උපත මරණය හරහා යන එකක් නෙමෙයි කියලා මං හිතන් ඉන්නවා. එහෙම එකක් ගැන නෙමෙයි කියලා මෙතන. එතෙන්ට වඩා එහා ගිය එකක් තේරිලා තියෙනවා කියලා මං හිතනවා. එහෙම හිතාගෙන මේ කතාව කිව්වා. හරි. අන්න එතකොට මෙහෙම මහා පවතින බවක් දැනේ. ඒ පවතින බව තුළට ඔබට ඉපදුණු, මැරෙන, ලෙඩ වෙන, වයසට යන ඔය සියල්ලම වෙන එකක් දැනෙනවා. එතකොට ඒ දෙන එක කොහෙද තියෙන්නේ? අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ. මම ඊයේ තිස්සර කරා. ඔබට මරණය නිසාද දුක හටගන්නේ? මරණය ගැන තියෙන සංකල්පය නිසා. මරණය ගැන තියෙන සංකල්පය නිසා. එතකොට මරණය තියෙන්නේ මොකක් ඇතුළේද? අර ස්ක්‍රිප්ට් එක ඇතුළේ. ඒ ස්ක්‍රිප්ට් එක ඇතුළේ තියෙන එක, එළිය වෙලා තියෙන එක කොටසක් තමයි ඒක. එතකොට ඒක නිසා තමයි දුක හටගන්නේ. ඒකයි කිව්වේ මරණය පත්‍ය සංකාර කියලා කිව්වේ නෑ, අවිච්‍යා පත්‍ය සංකාර වෙලා වෙන මරණයක් ගැන කතා. මරණය, මම මේ මරණය කියන සම්මුති මරණය ගැන, මරණය කියව තව ගැඹුරු අදහස් ගොඩක් තියෙනවා. හරි. දැන් එතකොට මේ සමස්තයම කොහෙද පවතින්නේ? දැන් උතර මම කර්මය මොකද්ද කියලා කියන්නම්. මේ කර්මය ගැන කියපු කතාව වැරද්දකුත් නැහැ. පෙර ඉඳලා දැන් ඒකම ඇවිල්ලා ඒකම අනාගතයට යන කතාවනේ. හරි. දැන් මෙතන අතීතයේ ඇත්ත වෙනකොට පෙර තිබුණාද නැද්ද? අනාගතයේ ඇත්ත වෙනකොට අතීතයෙන් වර්තමානට ඇවිල්ලා වර්තමානයෙන් අනාගතයට යන තුන් කාලය සම්බන්ධ වෙන එකක් හම්බ වෙනවද නැද්ද? හා? ඉතින් ওই තුන් කාලය සම්බන්ධ වෙන එකක් හම්බ වෙන එකම තමයි කර්මය. ඒක තමයි කර්මය. මේ තුන් කාලයේම සම්බන්ධ වෙන එකක් හම්බ වෙන එකම තමයි කර්මය. හැබැයි මේ තුන් කාලේ අතීතේ කොහෙද පවතින්නේ? අනාගතේ කොහෙද පවතින්නේ? හා? ඇත්තටම මේක තුන් කාලයකට යන තුනක්ද? හේතුවක් නිසා විද්‍යාමාන වෙන
හේතු නිසා විද්‍යාමාන වෙන ඵලයක්. එතකොට අපි අතීත අනාගත වර්තමාන කියන සම්බන්ධයක් තියෙනවා නේද? ඔබ එක්ස්පීරියන්ස් කරන තැන තමයි මම මේ පැහැදිලි කරන්නේ. මේක නිසා මොකද පවතින බවක් දැනෙනවා. ඉතින් ඕකේ තව ඕකේ යනවා. අපි දැන් මේක කතා කරන්නේ නැහැ. බුද්ධ ශාසනය කතා ගන්න පොළොවේ පාටිය ඇත කියලාද නැත කියලා. ඇත කියලාද කතා කරන්නේ නැත කියලා. ඒක බලන්න පොඩ්ඩක්. හරි. දැන් ඔබ දැන් පෙර අවදාවක සිටියාද? පිටසක් කියනවා සිටියා. තව පිටසක් කියනවා නැහැ. පෙර අවදාවක සිටපු බව කියන්නේ මොකක්ද? ඒක කොතනද තියෙන්නේ? දැන් මේ වෙලාවේ ලියවෙන ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන එකක් නේද ඒක? හිටියේ නැහැ කියන එක. එකක් මේකෙන් තියෙන එක. දැන් උපත කොහෙද තියෙන්නේ? එකක් මේ වෙලාවේ තියෙන ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන එක. මරණය කොහෙද තියෙන්නේ දැන්? එකක් මේ වෙලාවේ තියෙන ස්ක්‍රිප්ට් එක ඇතුලේ. මම දිනේලට මේ වෙලාව කියලා ගන්නවා. මේ වෙලාව කිව්වට ඒක මේ වෙලාව නෙවෙයි. මම එදා කිව්වද දැන්නේ පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ මොහොත නෙමෙයි. පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොත නෙමෙයි. දැන් ඒක අපි ඔබට සංවේදනය කරන්න කොමියුනිකේට් කරන්න මට මේ වචන ගන්න වෙනවා. හරි. ඊළඟට නැවත උප්පත්තියකට යන බව, නැවත උපදින බව කියන එක දැන් මේ වෙලාවේ සංකල්පයක්ද නැද්ද? දැන් ඒක වෙලානේ. ඒක කොහෙද තියෙන්නේ? ඒකක් තියෙන්නේ මෙතන. දැන් කෙනෙක් ගන්න නැවත උපදින්නේ නැහැ කියලා. ඒකක් මොකද්ද? ඒකස ඒකක් කොතනද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ නේද? දැන් ගැටේ කොහෙද තියෙන්නේ? මේ සංසාරේ කොහෙද තියෙන්නේ දැන්? හා? දැන් ගැට ගිහිලා තියෙන තැනම තමයි ලියන්න වෙන්නේ. ඔබ වෙන කොහෙන්වත් ගිහිල්ලා ලියලා හරියන්නේ නැහැ. අද සමහර කෙනා මරණය පස්සේ දිවි ලෝකෙ ගිහිල්ලා දිවි ලෝකෙ ගිහිල්ලා ඔහොමම ගිහිල්ලා කොතනදී හරි මේක ඉවර කරයි කියලා. ගැට ගැහිලා තියෙන තැන තමයි ලියහගන්නේ. දැන් කොතනද මේ ගැටේ තියෙන්නේ? මෙන්න මෙතනයි ගැටේ තියෙන්නේ. මේ ගැට ගැහිච්ච තැනින් තමයි ලියහගන්නේ. හොඳයි ප්‍රශ්න අහන්න. ආයි අහන්නකො මහත්තයා. ආයි අහන්න. මට ඇහුන්නේ හරියට ප්‍රශ්නේ. හරි. එතකොට මේක දිගටම පවතින එකක්ද? හරි. හරි. දැන් දිගටම පැවතුණා කියන එක අපි දිගටම පැවතුණා කියන එක ආය අපිම වර්තමානයේද දිගටම පැවතුණා කියන එක අතීතයේ තිබ්බ එකක්ද වර්තමානයේ චිත්‍රපටිය ඇතුළේ තියෙන එකක්ද? වර්තමානයේ. දිගටම යනවා කියන එක අනාගතයේ තියෙන එකක්ද නැත්නම් මේ දැන් වර්තමානයේ චිත්‍රපටිය ඇතුළේ තියෙන එකක්ද? මං එදා ඔබට යන්තම් ඉංගියක් දීලා ගියා පෙර සහ පසු කියන එක. පෙර එක කොහෙද තියෙන්නේ? පසු එක කොහෙද තියෙන්නේ? අපි පෙර කියලා කියන්නේ මොකටද? පසු කියලා කියන්නේ. Yeah.
ඒක තමයි අපි රෙෆරන්ස් පොයින්ට් එකට තමයි මෙතන මේ වෙලාවේ පොඩ්ඩක් පච්චුප්පන්න මොහොත කියලා හරි වර්තමාන මොහොත කියලා හරි ගත්තේ. ඇත්තටම වර්තමාන මොහොත කියන්නේ මොකටද? ඔව් ඒ ඇත්තම මම ඒක රෙෆරන්ස් එක විදිහට අපි ගත්තට දැන් මේක කොතනින් හරි නවත්තලා මේක තෝරගන්න එපා ලියාගන්න එපා මේ සංසාර ගැටේ අපි කොතනින් හරි නවත්තලා මේක ලියාගන්න ඕනේ. අපි නවත්තන්න තමයි ඕක ගන්නෙ. හැබැයි ඇත්තටම එහෙම එකක් තියෙනවා. හා? අපි වර්තමානයේ කියලා කියන්නේ එක්කෝ අතීතයට එක්කෝ ඒකත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ දින තව චරිතයක් විතරයි වර්තමානයේ කියලා කියන්නේ. තව චරිතයක් විතරයි. තව මේකම ඔබට පැහැදිලි කරලා දෙන්න මේක දැන් සරල උපමාවකින් දැන් හිතන්න දැන් දැන් හෙට මොකද කරන්න තියෙන්නේ ඔබලා? මොනවාද හෙට කියලා කරන්න තියෙන්නේ? දැන් එතකොට අපි දැන් හෙට කරන්න තියෙන වැඩ ටික දැන් උන්ට බලන්න. දැන් ඒක ස්ක්‍රිප්ට් එකක් ලියවිලා තිනව නේද කොහොමද? දැන් හෙට ලොකේෂන් එකක් තියෙනවා. එතනට යන්න ඕනි. ඊළඟට තව හම්බෙන්න අය ඉන්නවා. දැන් එතන චරිත ටිකක් තියෙනවා. වෙන සිද්ධි ටිකක් තියෙනවා. හරි. එතකොට දැන් මේකේ මම ඉන්නේ කොතනද? කොහෙද ඉන්නේ? එයා තින්න අර ස්ක්‍රිප්ට් මේකේ තව ඉන්න මොකක්ද තව චරිතයක් තව කැරක්ටර් එකක් දැක්කද ඒක? දැන් අතීතයේ වෙච්ච එකක් කියලා දකිනකොට ඒත් එහෙමයි නේ. දැන් මේ වෙලාවේ වෙන එක දැන් මේ වෙලාවේ වෙන එක තේරෙන්නේ නැත්නම් ඉස්සර අර දෙක දැකලා ඉන්නේ. ඕක විතර නම බද්දේ කරත්ත සූත්‍රයේ වල අසන ඉස්සර ගන්නවා. බද්දේ කරත්ත ඒ වග්ගයක් තියෙනවානේ. සූත්‍ර වග්ගයක් තියෙනවා. ඒ වග්ගයේ ඔය අතීතයේ අනාගතයේ පච්චුප්පන්න මොහොත ගැන ලස්සට විස්තර වෙනවා. කාලේ මූලික කරගෙන තමයි මේ සූත්‍ර ටික කියලා දෙන්නේ. ඒ වග්ගයේ. හොඳයි ආන්න. පෙරයි පසුයි පනවන්න දවල් මැද පනවන්න බෑ. මෙතන හොඳටම අපි මජ්ජේ කියලා කියන්නේ මැදට නෙමෙයි ආ. මැදක් ගැන නෙමෙයි කතා කරන්නේ. අපි අතීතය ගැන කියලා දකින්නේ මොකද අතීතය? වෙච්ච දේ දකින්නේ. වෙච්ච දේ ගැන හිතන දේද මේ වෙලාවේ? දැන් ඒක දැන් අත්‍තරම අතීතය කියලා දකින්න අතීතයේද වර්තමානයේ විසින් නිර්වාණය කරලත් මම දැන්ට වර්තමානය කියලා තියනවා කියලා ගම අතීතයේද දකින්න වර්තමානයේ විසින් නිර්මාණය කරලත් අනාගතයේද දකින්න අනාගතයේ කියලා නිර්මාණය වර්තමානයේ විසින් නිර්මාණය කරලත්. එතකොට අපිට වර්තමානියක් වර්තමානයේක ඉන්නවා කියලා දැනින්නේ මොකක් තියෙන නිසාද? වර්තමානයේක ඉන්නවා කියලා අපිට දැනෙන්නේ ඇයි? අතීතයක් අනාගතයක් නැත්තම් වර්තමානයේක ඉන්නවා කියලා දැනෙනවද? හා? එතකොට දැන් ඔබට ඔය දැන දැනීම ගැන මොකක්ද කියන්නේ? ඒ මොකක්ද එතකොට? වර්තමානය කියලා දැනෙන්නේ ඇයි අපිට? අතීතයක් සහ අනාගතයකින් තොර වර්තමානයක් හදාගන්න පුළුවන්ද? ඒ ගැන මම දැනීමක් පිනවනවා මම හිතියක් ඒක
එදා රසන උපමාවක් කිව්වා මතකද? මතකද ඒක? ඊයේ මම උපමාවක් කිව්වකට. මතකද ඒක කාට? අර දෙවියන් දෙවියෙක් විසින් ඔබව මවනවා අවුරුදු 59 එක මතකයක්. මතකද? මතක නැති කවුරුරි ඉන්නද? කවුද ඒ මතක නැති කවුරුරි ඒක දන්නේ නැති කතාව ඉන්නවනේ කවුරු හරි උසස්. දන්නේ නැත්නම් කියන්න මම ආපෝ කියන්න. හරි. හරි. දැන් හරි. දැන් මෙන්න මෙන්න මෙහෙම ගන්නකෝ මේ කියන කතාව මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. හරිද? දැන් දැන් හිතන්න ඔබේ වයස අවුරුදු 50යි කියලා. පළවෙනි කාරණේ වයස කොහෙද තියෙන්නේ? කොහෙද වයස තියෙන්නේ? දෙවෙනි එක ඩිෆයින් කරපු යුනිට්ස් එකේ තියෙනවා අපි එක සාපේක්ෂව තේරුම් ගන්න. ඔව්. දැන් ඒක ඇත්තටම දැන් ඩිෆයින් කරපු යුනිට් එක ඔබට සාපේක්ෂද නැද්ද? මට සාපේක්ෂයි මේ සම්මුතියට සාපේක්ෂයි. මොකක්ද සම්මුතිය කියන්නේ? කකයි ඩිෆයින් කරලා කට්ටියක් එකතු වෙනවා. ඒකට කට්ටියක් එකතු වෙලා හිතන්න ඒකට මෙහෙම අර අන්දේ පිරිසක් එකතු වෙලා ඒ කියන්නේ ඔක අර ඒ කතාව අහලා තිනවද? ඔක අපි සම්මුතිය හදන්නේ නිකන් මේ වගේ. හරිද? සම්මුතිය කියන්නේ ඒකත් මං කියලා ඉන්නම් මේක ආපු වෙලාවේ සම්මුතිය කියන්නේ මේ වගේ. අන්දයෝ විතරක් ඉන්න ගම්මානයක් තිබුණා. මේ ගම්මානේ ඉන්නේ අන්දයෝ විතරයි. හරිද? මේ ගම්මානේ එක අන්දේක දවසක් යනවා එළියට. ගම්මානේ එළියට යනකොට දැන් හම්බෙනවා තව මිනිස්සෙක්. ඉතින් මේ අන්ද මිනිස්සෙකෙන් අහනවා ඔබ කිරි කාලා තියෙනවද කියලා. නෑ කියලා. ඒක මොන වගේද කියලා කිරි. ඊළඟට කියනවා කිරි සුදු පාටයි කියලා. දැන් අන්දයට සුදු පාටක් මුකුත් නෑ. මොකද අන්දේ ඊට පස්සේ අහනවා සුදු පාට මොන වගේද කියලා. සුදු පාට අර කොකාගේ පාටනේ කියලා. කොකා දන්නෙත් නෑ අන්ද. ඊට පස්සේ කොකා මොන වගේද කියලා. මෙහෙම වෙන්න. කොකා වෙන්නේ. මොකද කරන්නේ අන්ද? මෙහෙම අල්ලලා අල්ලලා අල්ලලා. දැන් අන්දයා කිරි වලට දාගන්නවා මොකද? සම්මුතියක්. ඊට පස්සේ ගමට එනවා. කිරි කියලා જાතියක් තියෙනවා කොහොමද? ඊට පස්සේ ඒ ගමේ සියල්ලම එතනින් එහාට කිරි කියන්නේ. දැන් ওই සම්මුතිය කියන්නේ හරියට ওই වගේ. ඔතන තියෙනවා මම ඔබට කියපු නැති අතේ අදිවචන සම්පස්සය, පටික සම්පස්සය කියලා කතාවක් තියෙනවා. අදිවචන සම්පස්සය, පටික සම්පස්සය කියලා කතාවක් තියෙනවා. උපමාවෙන් කිව්වොත් අපි දැන් මේ වචන දාගන්න ඕනේ. දැන් ওই වචනයක් දාගත්තානේ දැන් අපි. අපි දැන් අර දැන් අන්දයෝ ටික එකතු වෙලා දැන් කොකා කියන්නේ මෙහෙමයි කියලා දැන් කොකා කියන වචනේ දාගත්තානේ. දැන් කොකා කියලා වචනේ දාගත්ත ආපු ප්‍රොසෙස් එකක් තිබ්බනේ මතකද? ওই ප්‍රොසෙස් එකට කියනවා පටික සම්පස්සේ කියලා. හරිද? ඊට පස්සේ දැන් කොකා කියලා දැන් කොකා කියන සම්මුතියෙන් යනවනේ. ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. මං ඊයේ ලුණු රස ගැන කතාවක් කිව්වනේ ඔබට මතකද? එතකොට අපි ලුණු කියන වචනේ කියන්නේ ලුණු වල කියන වචනෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? අද වෙන උපමාවකින් කමුකෝ. හරි. තුරෝක තව පොඩක් අධිවචන සම්පස්සේ පටිසම්පස්සේ ඔය තව පැහැදිලි කරගන්න.
ඉතල මම ඔබට ඔබේ මම කාරණිකව ඉල්ලා සිටිනවා මේවත් දැනුමක් විදිහට මම පාවිච්චි කරන්න එපා වැඩක් නැහැ මේවා මේ අරගෙන මේ ඔබේ මේ තියෙන දුකෙන් දුකෙන් දාසින්න මාර්ගයට පාවිච්චි කරනවා මිස මේ දැනුමට පාවිච්චි කරන්න එපා මම මේ වචන කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි මේ වචන මම මේ උපමා දුන්නාන් පස්සේ අපේ සමහර අයට එන එකක් එනවා මේ හාමුදුරන්ගේ හිතලුවක් කියලා ඒකයි මේ සූත්‍ර තියෙන දැන් අර මේ ඉඳලා ඉట్లా ගන්න නැත්තම් මට ඒක අවශ්‍ය නැහැ අතරම බණ කියන්නේ මගේ විතර ඉඳගෙන ඉන්නකොට ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ඉන්නෙත් නැහැ මෙතන ඉඳ ගන්නකොට ත්‍රිපිටකේ එහෙම මතකුත් නැහැ ඒම තියාගන්නෙත් නැහැ මේ වෙලාවේ එන ඕන එකක් අරගෙන මට බණ කියන්න පුළුවන් ඔය මලක් නම් මල බුදු පිළේ නම් බුදු පිළේ මේ නූල නම් මේ නූල ඕන එකක් අරගෙන කියන්න පුළුවන් ඒක ගන්නෙ නැත්තම් අර ඔබ හිතලුවක් විදිහට හිතන නිසා විතරයි දැන් මේ උපමාවක් ගමු මෙන්න මෙහෙම ගන්න හරි මාතෙන් ගන්න මම කමන්නේ හරි ප්‍රශ්න ගොඩක් ආපු ඉන්නේ හරි හරි දැන් ඊයේ රෑ කොච්චර කාලා නිදාගත්තද කොච්චර කියන්නේ පැය 8ක් නිදාගත්තු බව දැනගත්තේ කොයි වෙලාවද විලාම දැන් කොයි රාද දැනගත්තේ? පැය 8ක් නිදාගත්ත බව දැනගත්තේ ඇහැරුණාට පස්සේ නේද? හරි. ඔබ පැය 8ක නිින්ද කියලා කියන්නේ අර නිදාගෙන හිටපු කාලයටද එහෙම නැත්නම් අර අවදිය තුල ඇතිවෙච්ච හැඟීමට? එතකොට ඔබ නිින්ද කියන වචනයකද ඉන්නේ? ඔබ නිින්ද කියලා කියන්නේ අර නිදාගත්තු කාලයට නෙමෙයි මොකටද අර අවදිය තුල තියෙන හැඟීමට පැහැදිලිද මම මේ කියන එක ඊළඟට අපි ওই හැඟීමට දෙන වචනයක් මොකක්ද දෙන වචනේ නිින්ද කියලා එතකොට ওই නිින්ද කියන වචනේ අර හැඟීමද ওই හැඟීම නිින්දද දැන් ওই හැඟීමෙන් පිට නිින්දක් තිබුණා හෝ නෑ හෝ කියන දෙකම කියන්න පුළුවන් අපිට. හා? දැන් ඔබ කතා කරනකොට කතා කරන්නේ මොකක් ගැනද? මොන නිින්ද ගැනද? සම්මුතිය. මොන නිින්ද ගැනද? දැන් තේරෙනවා මේ සම්මුතිය කියන එක මොකද්ද? ඔබට ඕක තමයි අර ටිකක් අර එක තැනක පටික සම්පස්සය අධිවචන සම්පස්ස කියලා විස්තර කරලා දෙන්නේ. ඒක ටෙක්නිකල් වචන ටික පොඩ්ඩක් පැත්තකට තියන්න. තියෙන මේ කතාව තෝරගන්න. ඔබ යමක් ගැන කතා කරනකොට කතා කරන්නේ මොකක් ගැනද? සමස්ත. ඔය නිින්ද නිින්ද කියන ඔය කියපු උපමාව සමස්තයටම දාලා බලන්න. සියල්ලටම දාලා බලන්න. මොකක් ගැනද කතා කරන්නේ කතා කරන්නේ? තියෙන එකක් ගැනද නැති එකක් ගැනද? නැති එකක් තියෙන එකක් හැබැයි. මොකක් ගැනද කතා කරන්නේ? මේ කිසිදු පැනවීමක් කරන්න පුළුවන් අරු ගන්න තියෙනව නැහැ කියලා පැනවීමක් කරන්න. දැන් ඔබ කතා දරුවා කියලා කතා කරනකොට කතා කරන්නේ දරුවා ගැනද හැඟීම ගැනද? ඊළඟට දරුවා කියලා නම දීලා තියෙන එක අර හැඟීමද? ඊළඟට හැඟීම දරුවාද? ඒ හැඟීමෙන් පිට දරුවෙක් ඉන්නවද නැද්ද? ඒක තව හැඟීමක්. ඉන්නවා කියන්නේ තව හැඟීමක්. ඒ හැඟීමෙන් පිට දරුවෙක් නැහැ කියන එක තව හැඟීමක්. ඔක විශ්සර කරන්න මොකද්ද? ඔය එක taneක විශ්සර කරන මම ඇතයි යනු රූපයකි. ඒක රූපයක්. මම නැතයි යනු ඒද රූපයකි. මම ඇතයි කියන්නේ රූපයක්. මම නැතයි කියන්නේ ඒත් රූපය මම ඇත්තේද නැත නැත්තේද නැත කියන්නේ ඒත් රූපය රූපයක් කියන්නේ අර චිත්‍රපටි ස්ක්‍රිප්ට් එකේ කිව්වෙච්ච එක මෙතන රූපය කියන එක ඊට වඩා ගැඹුරු අදහසින් ගන්න අපි රූපය කිව්වා නිකන් ගන්න නිකන් ඒ අදහස නෙමෙයි මේ කියන්නේ රූපය කියන්නේ පිළිදීමක් රූපයක්
ටෙක්නිකල් වචන වල ඉන්නේ මේ ඔබ අපිට වැරද්ද වෙලා තියෙන මේක හැම වෙලාවෙම ටෙක්නිකල් වචනයක් හැම වෙලාව වැඩ කරනවා මේ දැන් මේ මම හරි අකමැති මේ ටෙක්නිකල් වචන දෙන්න දැන් ඊළඟට හෙට ඉඳන් කතා කරන්න පටන් ගනි අදි වචන සම්පස්සේ පටික සම්පස්සේ කියලා මම කියන්නේ මේක කතා කරපු ගමන් මේක පැත්තකින් තියලා යන්න නිදහස් වෙලා යන්න දැන් ඊට පස්සේ ඔබේ මේ ඊළඟට චිත්‍රපටිය හැදෙන්නේ මොනවාගෙන්ද දැන් මම උඹ ඉස්සර ගන්න ඉස්සර දැන් මේ බලහන්න කලින් කොහොමද චිත්‍රපටිය හැදෙන්නේ කොහොමද සල්ලි හම්බ කරන්නේ කොහොමද මේවා කරන්නේ කොහොමද අරවද මේවද එක එකව තිබ්බනේ කැනඩාවට මයිග්‍රේට් කරන්නේ කොහොමද මයිග්‍රේට් කරාවි ඉන්නේ කොහොමද ඊට පස්සේ දැන් බණ හෙව බණ හෙවට පස්සේ මොකක්ද පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගේ දැන් ස්ක්‍රිප්ට් එක ලියෙන්න මොනවාද දැන් ස්ක්‍රිප්ට් එක ලියවෙන කැරක්ටර්ස් වෙනස් වුණාද මිසක් ස්ක්‍රිප්ට් එක මේ චිත්‍රපටි හැදෙන එක නැවතුණාද චිත්‍රපටි හැදෙන එක මුකුත් වෙලා නැහැ දැන් මේකේ තියෙන චාර්ජ් ටික විතරක් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ තේරුණා පැහැදිලිද ඉතින් අපි මේ යම කතා කරනකොට කතා කරන්නේ මොකක් ගැනද කියන එක අවධානය ඔබට තුල නැත්තම් මොකද්ද ප්‍රශ්නයක් දැන් ඒක තමයි මම අපි නිින්ද කියලා කතා කරනකොට කතා කරන්නේ නිින්ද ගැන නෙමෙයි නිින්ද කියන වචනේ අර හැඟීම නෙමෙයි අර හැඟීම නිින්ද නෙමෙයි ඒකෙන් පිට නිින්දක් තියෙනවා කියන එක තව හැඟීමක් ඒකෙන් පිට නිින්දක් නැහැ කියන එක තව හැඟීමක් ඊළඟට ඒකට දෙන වචනය තව එකක් ඒක දෙකක් පුළුවන් ඔබට කරන්න එකක් දැන් මේ අහගත්තු බණ ටික අහලා දැන් ඔන්න ආදි වචන සම්පස්සේ පටික සම්පස්සේ චතුරාර්ය සත්‍ය අවිජ්ජා පත්‍ය සංකාර ඔය විදිහට දාලා දැන් ආයෙත් ස්ක්‍රිප්ට් එකක් ලියලා යන්න පුළුවන් දැන් මේ ස්ක්‍රිප්ට් එකත් තව එකතු නිවන කියලාත් එකක් එකතු වෙන නිවන සසර සාර සංකේක කල්ප අසංකේලිය ඔහොම කියලා එක එක විදිහට දාලා මේකේ මොනවාද දැන් මේකට ආයෙ දාලා මේක ස්ක්‍රිප්ට් එක ලියලා යන්න පුළුවන්. හැබැයි මේ ස්ක්‍රිප්ට් එක ලියන විදිය තෝරගන්නත් පුළුවන්. මොකද ඔබ කරන්නේ? දැන් මේ අල්ලගන්න උපමා වචන මේවා ටික දාලා අලුතෙන් ස්ක්‍රිප්ට් එකක් ලියනවද? ස්ක්‍රිප්ට් එක තෝරගන්න. හැදෙන විදිය තෝරගන්න. ඔන්න වචන හැදෙන විදිය තෝරගත්තනම් මේ ගැටේ ලිහින්න පටන් ගනී. සංසාර ගැටේ ලිහින්න පටන් ගනී. ඒක නොතේරෙන තාක්කල් සංසාරයේ අනන්තයි. සම්මාසේ මෙසත් අනිත්‍ය අපිට මේ තේරවිල්ලක් කියලා නේ. අපි 100% ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්නේ සාපේක්ෂ ලෝකෙ. ඉතල එක තෝරගන්න. එක තෝරගන්නකොට ඔබ ඒකට තියෙන බැඳීම නැතුයි. දැන් ඔබ ඇබ්සලූට් කියලා අරගෙනනේ ඉන්නේ. ඒක තියෙන රිලේටිවිටි එක තෝරගත්තට පස්සේ අර ඇබ්සලූට් ගතිය දී වෙන්න පටන් ගන්නවා. ඒක නැත්නම් මෙතන වෙනසක් වෙයිද? එහෙම නැත්නම්. නෑ නේ ඉතින් ඒක. එතකොට නැති මම ඉන්නවනේ එතන. දැන් මෙතන මේ කැරක් මේ චිත්‍රපටි හදන්න අපි මේ ඇති එක විතරක් නෙමෙයි ගන්න යා නැති ඒවත් ගන්න. ඒ තව ස්ක්‍රිප්ට් එක. එතකොට අපි ස්ක්‍රිප්ට් එක නොලියා ඉන්න හදනවනේ. එතකොට ස්ක්‍රිප්ට් එක නොලියා ඉන්න හදන එක එක තව ස්ක්‍රිප්ට් එකක්. තවත් කැරක්ටර් එකක්. ඒක තව ස්ක්‍රිප්ට් එකක් නේ. ඒක තේරුණා. දැන් ඔබ චිත්‍රපටියක් දකින්නවා. හරිද? ඒ චිත්‍රපටිය අපි දකින්නවා කෙනෙක් චිත්‍රපටියක ස්ක්‍රිප්ට් එකක් ලියනවා. චිත්‍රපටිය ඇතුලේ ඔබ දකින්නවා. හරිද?
ඊළඟට අපි දකිනවා ඒ චිත්‍රපටිය ඇතුලේ ස්ක්‍රිප්ට් එක නොලිය ඉන්න පුද්ගලයෙක් දකිනවා. ඒක චිත්‍රපටිය. පැහැදිලි නැහැ මම කියන්නේ. ආ මෙන්න මේක මම වෙන වෙන තරකින් කියන්නම්කෝ. හරි. දැන් මේක අහුවම මුගක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි එහෙනම් ආමුදුරුව මොකද කරන්නේ කියලා. මොකද කරන්නේ? එහෙනම් නිකන් ඉන්නවද කියලා. මේ මේකක් මම අහනවා. නිකන් ඉඳීමත් නිකන් ඉඳීමත් කියන්නේ දැන් අපි දැන් යම්කිසි ක්‍රියාවක් කරාම අපිට ඒ ක්‍රියාවක ක්‍රියාවක් කියලා තේරෙනවනේ. හරි. එතකොට ක්‍රියාවක් නොකර සිටීම ඒක මොකක්ද? ඒකත් ක්‍රියාවක්. අපි දැන් යමක් නොකර සිටිනවා කියන්නේ මොකක්ද? දැන් උතර නොන ඉඳගෙන ඉන්නවා. ඒක මොකක්ද? ක්‍රියාව. හරි. ඊළඟ දැන් ඕනි වෙනවා නැගිටලා යන්න. නැගිටලා යන්න නැතුව ඉන්නවා. ඒක මොකක්ද? ඒකත් ක්‍රියාවක්. එතකොට කිරීමත් ක්‍රියාවක් නොකර සිටීමත් ක්‍රියාවක්. මේ දෙකම නෙමෙයි හා මේ දෙකම ඉක්මුවය. දැන් තව ඕකගේ එන ඔය තමයි. එතකොට මේක දැන් ඉබේ වෙනවද කියලා. දැන් ඉබේ අඳුනවා මෙන්න මෙහෙම ගන්නවා. හරි. දැන් ඉබේ වෙනවා කියන එකත් දැන් මෙන්න මෙහෙම. දැන් කවුරු හරි කී ගන්නවා ඉබේ වෙනවා කියලා එයා මුකුත් නොකර බලාගෙන ඉන්නවා. දැන් මේ ඔක්කොම ඉබේ වෙන එකන්න කියලා මුකුත් කරන්නේ නැතුව එහෙම බලාගෙන. මොකක් වෙයිද? එතනින් එහාට වෙන දේවල් උනේ ඉබේද වෙන්නේ මුකුත් නොකර සිටීමේ ක්‍රියාව නිසාද වෙන්නේ? හා ඉබේ වෙන එකත් එතනින් එහාට. දැන් මේ ඉබේ වෙනවා හෝ කරනවා කියන දෙකම නෙමෙයි. ඉතල නෝන කියන නවකර්ම නෑ ඉස්සල්ලාම කරන්න ඕන නෝන මෙන්න මේමයි. ස්ක්‍රිප්ට් නොලියා සිටින්න උත්සාහ කරන එක නෙමෙයි, ස්ක්‍රිප්ට් එක තෝරගන්න එක. මේ ස්ක්‍රිප්ට් එක හැදෙන විදිය තෝරගන්න එක. ඒක තෝරගන්න. ඒක අවබෝධ කර. ඒක අවබෝධ කරගන්න ඕනේ Taman තුලින්ම තමයි. යා වෙන කෙනෙක් කරා ඒක අවබෝධ කරගන්න බෑ. දැන් මම මේක දැන් හෙට මොනවද කරන්න තියෙන්නේ කියලා හෙව්වා. හෙට කරන්න තියෙන වැඩ ටික. දැන් ස්ක්‍රිප්ට් එක ලියවෙනවනේ. එතකොට ඒ තියෙන ඒකේ ලොකේෂන් එක, කාලය, කැරක්ටර්ස් ටික අඩු ගන්න එකේ ඉන්න ඔබත් කොහෙද තියෙන්නේ? ඉතින් ඔක දැක්කනම් හරි. පැහැදිලිද? ඒක මොකද? එතකොට දැන් හෙට දැන් අපි ස්ට්‍රෙස් වෙන්නේ හෙටින්ද? අපි දැන් හෙටින්ද අපි ස්ට්‍රෙස් වෙන්නේ නැත්නම් මේ හෙට ගැන හිතලාද ස්ට්‍රෙස් වෙන්නේ? හා එදා රේ කවුරුහරි මහත් එක්කම කේන්තිය හොඳ නැද්ද කියලා. ඒ කේන්තිය එකක්, කේන්තිය ගැන ලියවෙච්ච ස්ක්‍රිප්ට් එක තව එකක් නේද? ඒ කේන්තිය ගැන තියෙන දෘෂ්ටිය. එතකොටද අපි දැන් කේන්ති ගත්ත චරිතයක් ඉන්නවා, කේන්ති නොගන්න ඉන්න සුද්ධ ස්වභාවයක් තියෙනවා. ඒ හරහා දැන් ස්ක්‍රිප්ට් එකක් ලියලා නෙමෙයිද ඉන්නේ? ඒක හරහා නෙමෙයිද දුක හටගෙන තියෙන්නේ? දැන් අපි හෙට දවස තාම ඇවිල්ලා නැහැ නේ. මම මේ ආයි කාලේ තියෙනවා කියලා හෙට දවස ඇවිල්ලා තියෙනවා තාම. හා හැබැයි දැන් හෙට දවස ගැන ස්ට්‍රෙස් එක තියෙනවද නැද්ද තාම? ඒ තියෙන්නේ ඇයි? ඒ තියෙන්නේ දැන් හෙට මේ ලියවෙච්ච ස්ක්‍රිප්ට් එක ඇත්තක් කියලා දැනෙන හින්දාද? තාම තේරුන්නේ නැහැ නේද? දැන් අපි තුම හෙට මොකක් හරි ලොකු වැඩක් කරන්න තියෙනවා කියලා. හරිද? හෙට මොකක් හරි ලොකු වැඩක් කරන්න තියෙන එක අපි දැන් මේ දැන් ඉදන්ම ප්ලෑන් කරනවානේ. මං කියන්නේ ප්ලෑන් නොකර ඉන්න කියන එක නෙමෙයි. හරිද? ප්ලෑන් නොකර සිටීම ප්ලෑන් කිරීම. එතකොට දැන් මෙතන පොඩ්ඩක් දැන් අපි ජීවත් වෙන්නේ එතකොට වර්තමානයේද අනාගතයේද? හා
එතකොට අපිට ඒ තියෙන සිටුේෂන් අපි දැන් එතකොට දැන් ඒක හදලා දැන් මෙහෙම කරනවා අරම කරනවා කියලා මේ හදලා තියෙන මේ සම්පූර්ණ මේ චිත්‍රපටියම අපිට ඇත්තක්ද මුලාවක්ද? ඒ වෙලාවේ දැනෙන ඇත්තක් විදිහට මුලාවක් විදිහට. ඇත්තටම තියෙන එකක් විදිහට නේ දැනෙන්නේ. ඇත්තට මේ ලොකේෂන්ස් ටික තියෙනවා, ඇත්තට මේ කැරක්ටර්ස් ටික තියෙනවා, ඇත්තටම ඒ ඒකේ මම කියන කැරක්ටර් එකත් එතනම තියෙනවා, ඔක්කොම තියෙන ඔක්කොම දැනෙනවා නේද? ඔක ඉස්සර දැක්කම හරි. ඔය තේරෙන්න ගත්තා නම් හරි ඉස්සෙල්ලා. ඒ වුණාට කිව්වා අර තමන්ගේ කරන්න යන ප්‍රොජෙක්ට් එකේ ආවදේ ආවදේ ඉස්සෙල්ලා කරන්න ඕන ඊමගේ මෙන් මේ කට්ටි බොරු කරගන්න ඕන. නෑ ඒක තමයි මහත්මය මං කිව්වේ මේක නොකර සිටීමක් නෙමෙයි. හරි. එහේ සර්. නොකර සිටීමක් කිරීමක් කියලා දෙන්නේ නේද? හා? ඒක නෙමෙයි මේ කියන්නේ. අතනි මොකක් හරි මහත්තයා ඉස්සලා කිව්වා ඒක මට ඒකට මම කියන්න එකක් ආවා මට ආයෙ මතක් කරන්නේ ඉස්සලා මොකක් හරි එකක් ආවා ඔය පැත්තේ කර්මාන්තය දරගන්න සිහිය ඔබ පෑයක් 80න් ඉන්නවා පෑයක් 80න් සිටපු බව දැනගන්න පෑයක් 80 සිට බව දැනගන්න. එතකොට පෑයක් 80න් සිටපු බව කියලා එය දැනෙන්නේ අර පෑයද එහෙම නැත්තම් දැනිච්ච වෙලාවේ සිටවිල්ලද? හා? එතකොට ඔබ 80 කියලා කියන්නේ 80ද නැත්තම් 100 තුල කොට නැගිච්ච එකද? 100. එතකොට ඔබ ඉන්නේ 100ෙන්ද 80ෙන්ද? 100. දැන් 100 තුලම ගොඩ නැගිච්ච 80 80 කියලා දකින්නවා නම් ඒ 100ද? ඒ 100 නෙමෙයි නේද? සිහිය කියන්නේ ඔකට නෙමෙයි. දැන් එතන කාලය හැදිලා ඔක්කොම හැදිලා දැන් ඔබ සිහිය කියලා ඇත්තටම හුඟක් අයට සතිය කියලා දැනෙන දේ තමයි මේ චිත්‍රපටියට ඔබ සතිය කියලා අලුතෙන් කැරක්ටර් එකක් ගේනවා. අලුත් චරිතයක් ගෙනල්ලා මේකට අඳුන්වලා දීලා ස්ක්‍රිප්ට් එක දැන් සතිය කියන එකක් දාලා ලියනවා. දැන් ඔය සතිමත් වෙන්න කියලා ලියන ස්ක්‍රිප්ට් මම දැකලා තියෙනවා. කට්ටියක් දාලා මේවා කරලා බාරසාර විදියට මොකද්ද මේ කරන්නේ? සතිය කියන කැරක්ටර් එක දාලා ස්ක්‍රිප්ට් එක තදින් ලියන්න හදනවා. මොකද වෙන්නේ? ඉතින් ඒක දැක්කනම් සතිය පහළ වෙනවා. නැත්තම් සතිය හින්නේ නැහැ. නැත්තම් අර සතිය කියන කැරක්ටර් එක ඇත්ත කරගෙන මේ ස්ක්‍රිප්ට් එක ලියන ලියන චිත්තපටිය දිහා බල බල තව තව ස්ක්‍රිප්ට් එක ලියන්න හැදුවොත් මේක හරියන්නේ නැහැ. දැන් මෙතන ඔබ වරදව වටා ගන්න එපා. එතකොට දැන් මෙතනදී මෙතන ඔබ යමක් අයින් කරන්න හදන එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් යමක් අයින් කරන්න හදනකොට මොකද වෙන්නේ? දැන් මෙහෙම උතන් අපි රාගය අයින් කරන්න හදන. රාගය අයින් කරන්න හදනකොට මොකද වෙන්නේ? එතකොට රාගය නැති ස්වභාවයකට මොකද වෙන්නේ? මොකද ඒකට තියෙන්නේ? හා? රාගය නැති ස්වභාවයකට ආයේ මොකද තියෙන්නේ? රාගයක් නේ. දැන් මේ රාගය තියෙනකොට රාගය නැති ස්වභාවයකට මොකද? මේක අයින් කරලා ආයේ තව තැනකට යන්න හදනවනේ මේ තේරුම හරි මෙතන. මේ ඒක එහෙම කරනවට නම් මේ රාගය කියන එක අපි තෝරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. මේ කතාව තෝරගන්න ඕනේ. තෝරගන්නකොට තමයි දැන් මේ රාගය කියන එක ඇති වෙන්නේ මොකක්කින්දද? මේ ස්ක්‍රිප්ට් එක නොදැන සිටින නිසා. මේ සිහිනේ නොදැන සිටින නිසා. මේ කතාව නොදැන සිටින නිසා. දැන් මම ඔබට ඉස්සෙල්ලා කිව්වේ දැන් ඔබ
රාගයෙන් බැඳිලා ඉන්නේ දරුවටද සිහිනයටද කියලා තේරෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? දැන් අර සිහිනය කියලා තේරුණා නම් ඒක ගොඩනැගිලා කියලා තියෙන කතාව ස්ක්‍රිප්ට් එක තේරුණා නම් මොකද්ද? එහෙම තෝරගෙන මේක පැහැදිලි කරගන්න එකක් මිසක් මොකද්ද? නැත්තම් අපි ආයි අලුතෙන් ස්ක්‍රිප්ට් එකක් ලියනවා මොකද්ද? මෙතන හදනවා අපි රාග ද්වේෂ මෝහයෙන් තොර සුද්ධ වූ ඒක 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 ගේනවා මේක ඇතුළේ කැරක්ටර් එකක් විදිහට. ඒක ගෙනල්ලා ඒකෙන් ස්ක්‍රිප්ට් එක ලියලියයි. එහෙම කරන්න පුළුවන් යන්නේ. හොඳට මතක තියාගන්න. ඔබට ධර්මය අවශ්‍ය වෙන්නේ ඕනේ වෙන්නේ ඇස් දෙක පියාගෙන මෙහෙම ඉන්න වෙලාවට නෙමෙයි. මේ වෙලාවට කොහොමවත් ඉතින් නිස්කලංකයි. දැන් මේ ඔබ එළියට බහැලා මේ වැඩ කරන මේ හස්සෙම මේ කතාව ඔබට තේරුණා නම් තමයි සාර්ථක. ඒකට හැබැයි මුරදි විවේකයකුත් ඕනි මන්නේ නැහැ කියන්නේ. ඉතින් මේක ඔබට සත්‍යයට විරුද්ධ වෙනකොට අර තියන පරණ චීන කීම නම් ඔබ සූදානම් වූ විට ගුරුවරයා ඔබ ඉදිරියේ පෙනී සිටී කියලා. ඔබේ පැත්තෙන් සූදානම් තියෙන්න ඕනේ. ඔබේ පැත්තෙන් සූදානම් තියෙනකොට තමයි මොකද අවශ්‍ය දේ ඔබට ලැබෙන්නේ. ඔබේ පැත්තෙන් සූදානම් නැත්තම් කොච්චර කරලා ලැබෙන්නේ නැහැ. ඉතින් හොඳයි, තව ප්‍රශ්න තියෙනවද? ඒක නැත්තම් අපි ඉතින් එහෙම තමයි අපි බේස් බෝල් ගහන්න. හරි, ඒ ප්‍රශ්නෙට මම දැන් මේ විදිහට උත්තරයක් දෙන්නම්. හරි, දැන් හිතන්න අපිට වෙලා තියෙනවද තව මේ කතාව ගැන විනාඩි 10ක් 15ක් කියන්නේ? හරි, දැන් මෙන්න මෙහෙම බලන්න. හරි, දැන් හිතන්න ඔබට දැන් මේ හිතන්න ඔබ මේ පන්සලම කියලා. දැන් මේ පන්සල ලොකු ඒරියා එකක් තියෙනවනේ මේකේ. දැන් මේක අපිටම දහම් පාසලේ ඔබට දහම් පාසල උගන්වන්න ඔබට බාර දෙනවා. දහම් පාසල ඔබට බාර දෙනවා. ළමයි එනවා 100ක් විතර. හරි, දැන් මේකේ තව ඔබට තියෙනවා මේකේ මේ එකක්. එතකොට දැන් මේකේ තියෙනවා ළමයින්ට යන්න සුදුසු නැති තැන් කියලා අපිට මේක ඉරක් වෙන කරගෙන. يعني දැන් අපි ඉඩමත් දෙකට බෙදෙනවා. බිල්ඩින් එකත් දෙකට බෙදෙනවා. එතකොට බිල්ඩින් එකේ මේ පැත්ත අපි මොකද්ද? දැන් මෙතනින් එහාට ළමයි යන්න බෑ. ඔක්කොම ඉන්නෝනේ මේ පැත්තේ. හරි. හරි. දැන් අපි ඔක්කොම ළමයි ටික මේ පැත්තේ තියාගන්න ඕනේ. ඉරෙන් අර පැත්තට යන්න දෙන්න බෑ. දැන් මොකද වෙන්නේ? දැන් අපි හැම වෙලාවෙම මුකේ දින්න ඕනේ. හ්ම්? හැම වෙලාවෙම දැන් ඇලර්ට් එකේ ඉන්න ඕනේ නැද්ද? ටෙන්ෂන් එකේ ඉන්න ඕනේ නැද්ද? හ්ම්? දැන් අර පැත්තට ගියොත් ආයි කණින් ඇදලා ගෙනල්ලා මෙහාට දාන්න ඕනේ. එහෙම නැත්නම් අවවාද කරන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. ආයි යන්න මේව කරන දැන් දැන් නිදහස නිදා ගන්න හැම පුළුවන්ද? හා? තේරුණාද මම මේ කියන්න හදන්නේ? හරි. එතකොට දැන් අපිට හැම වෙලාවෙම මොකද්ද? මේ විදිහට මැද ඉරක් ගහගත්තට පස්සේ මොකද්ද? අවධානයෙන් ඉන්න වෙනවා. දැන් ඔබ
මම මේ කතා කරේ මේ පන්සල ගැන නෙමෙයි. මම මේ කතා කරේ ළමයි ගැන නෙමෙයි. තේරිච්ච කෙනෙක් ඉන්නවා කියන්නේ. හා? ඔබේ හිතත් මෙන්න මෙහෙම ඉරක් ගහගෙන මොකද්ද? ඔබ එක පැත්තකට තල්ලු කරන්න යනවා. එක පැත්තක තියාගන්න හදනවා. එක පැත්තක තියාගන්න හදනකොට මොකද වෙන්නේ? තේරුණා? එක පැත්තකට මෙහෙම කරලා තියාගෙන ඉන්නවා. ඒ පැත්තෙන් අනිත් පැත්තට පැනනම් පස්සේ ආයි මෙහෙට ගේන්න. එතකොට මේ පැත්තට තියාගෙන ඉන්නේ ඕමනාව තියෙන හැම වෙලාවම අපි උගුණ රාගය කියන නම දාන්න පුළුවන්. හරිද? මේ පැත්තට පැනනහම පණී කියන බය. ඒක නිකන් හරියට මෙන්න මේ වගේ අපි මේක අද දවල් කතා කරද්දී අපි ඒක උපමාවකටත් ගත්තා. දැන් අපි මහත්යත් එක්ක කතා ගත්තේ මේ ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ මේක තව ඉදිරියට දැන් ඔබට හිතන්න ඔබ ලංකාවේ ඔබට තියෙනවා ඉඩමක් ලොකු ඉඩමක් සමග ගෙයක් තියෙනවා. අයිතිය තියෙන ඔබට. ආ අයිතිය ඔබට තියෙනවා. දැන් මේ හිතියක් මොකද වෙන්නේ? දැන් මේ හිතියක් දැන් බෑනේ දැන් ඕකේ මේම ආයු වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ මොකද්ද? හා දැන් මේකේ අයිතිය තියෙනකන් දැන් මම අපිට ඒක බලන්න වෙනවනේ. දැන් මේක කැඩිලා බිඳිලා වාය යනකොට වහලේ කැඩිලා වතුර ලීක් වෙනවා. දැන් මොකද කරන්නේ? හදන්න වෙනවා. මොකද්ද? දැන් ප්‍රශ්න ගොඩයි නේද මේක? දැන් මොකද කරන්නේ ඉන්නේ හැමේලා? මේක නඩත්තු කර කර ඉන්න වෙනවා. හරි. දැන් මේක ඔබ විකුණලා ගන්න. විකුණලා දැම්මට පස්සේ දැන් මේ ඉන්න කවුරු හරි අල්ලගනි කියලා බලන්න ඕනිද? හා? ඒක තමයි මං කියන්නේ ඉඩම විකුණලා දාන්න කියලා. ඉඩම තියාගෙන ඉන්න කයින් තමයි. ඉතින් ඉඩම ඕනි නම් හා ඉඩම ඕනි වෙනකන් ඉඩම ඕනි වෙනකන් ඉඩමත් එක්ක තියෙන ප්‍රශ්න ටික නැතුව යන්නේ නැහැ. තව උපමාවකින් කියන්නම් මේ කතාව. හරි. එක්තරා ගුරුවරයෙක් උගා ඉන්නවනේ. ඒක දාර්ශනිකයෙක් උගන්වගන්න ඉන්නකොට එයාගේ ගෝලයාත් එක්ක මේ කතාව කියන්නේ. එයාගේ පිරිසත්තම කතා කරගෙන ඉන්නකොට මිනිස්සෙක් යනවලු බූරුවෙක් බැඳගෙන බූරුව අල්ලගෙන බූරුව දැක්කද බූරුව යනකොට බූරුව මෙහෙට යනවා ඊට පස්සේ මෙහෙට ඇදලා ආයි මෙහෙට ගන්නවා ආයි මෙහෙට යනවා ඕක කරලා යනවා බූරුවත් එක්ක. අර දාර්ශනිකය අහනවලු කවුද බැඳලා ඉන්නේ කියලා. ඔබ බූරුව අතහරින්නේ නැතුව නිදහසීමක් ගැන බලාපොරොත්තු වෙනවා. කවුද බූරුව? තේරුණා? ඔබ තව තැනක තව විස්තර කරනවා. හරිද? කෙනෙක් ලියනවා මකුළු දැලා. මකුළුෙක් ලියනවා මකුළු දැලා. මේ මකුළු දැල වියන්නේ තව අය මේකේ සිර කරගන්න. කිර කරලා ගොදුරු බවට පත් කරගන්න. ඇත්තටම මේ මකුළු දැලේ සිරකාරයා කවුද? මොකද ඇයි මේ මකුළුවට මේ මකුළු දැල දාලා යන්න බෑ? ඒක නඩත්තු කර කර ඉන්න වෙනවා. ඔබ වියපු මකුළු දැලේ මොකද්ද? ඔබ සිරකාරයා. ඔබ බැඳගත්ත බූරුවා ඉන්නකම් ඔබත් බූරුවා වෙනවා. ඉතින් ඔබට බූරුවා අතාරින්න වෙනවා. දැලා කුලන්න වෙනවා. ඉඩම විකුණන්න වෙනවා. ඉතින් ඕක වෙනකන් ස්ක්‍රිප්ට් එක ලියවෙනවා ඉතින්. බෝරුව ඉන්නකන් ඉඩම තියෙනකන් ඒ උපමා වල වදින්නේ නැතුව මේ කතාව දමන ගමන් මේක මේ කියන්නේ පිස්සුකලි අතාරින එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ අතාරින්න ඕනේ දරුවා නෙමෙයි, දරුවා ගැන සිහිනයයි. ඔබට මම ඉස්සෙල්ලා ඔබට යෝජනා කරනවා. මම ඔබට කියන්නේ දරුවා අතාරින්න කියලා. දරුවා ගැන සිහිනය අතාරින්න පුළුවන්.
දරුවා ගැන ස්ක්‍රිප්ට් එකක් ලියන්න තු ඉන්න පුළුවන් ඉස්සෙල්ලා. තේ ස්ක්‍රිප්ට් එක නොලිය ඉන්න ආයි ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනේ. ඒක අයිසල ඒක ඒ ඒක ඒ එක සිහිනයක් බව දැනගන්න පුළුවන් ඉස්සෙල්ලා. පැහැදිලිද? දැන් මොකද ඔබ ඔබ දැන් මෙහෙම අතෑරලා ඇවිල්ලා තායි මොකද කරන්නේ? සීනේ නවතිනවද? සීනේ නවතින්නේ. දැන් මම ඊයේ විස්තර කරා ඇතනත ගැන ওই වගේ අත ටිකක් විස්තර කරා. ඒක ඔබට ඕනි වෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා හරිද? දැන් ඔබ ඉන්න තැන අනුව වැරදි බෙහෙතක් බිව්වොත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. හරි. ඉතින් දැන් මේ කියන බෙහෙත සමහර විට ඔබට සැර වැඩි වෙන්නත් පුළුවන්. ඊයේ එදාමම ටිකක් සැර වැඩි වෙන්න බෙහෙත දුන්නා ඉතින්. හරිද? ඕක දුන්නේ නම් මේ ප්‍රශ්නේ මුකුත් කතා කරන්න වෙන්නේ නැහැ අද. අද මම ටිකක් දුන්නේ සැර අඩු බෙහෙතක්. මොකද අපි සාමාන්‍යයෙන් අපි දැන් අපි තු ඩයබටික් තියෙන කෙනෙකුට ඔපරේෂන් කරන්න කලින් ඉස්සලා මොකද කරන්නේ? හා? මේ ඉස්සලා සුගර් කන්ට්‍රෝල් කරලා ඉන්න එකයි නේ නැත්නම් ඔපරේෂන් එක කරන්න බෑනේ. ඔව් ඉතින් මේ සුගර් කන්ට්‍රෝල් කරන්න තමයි බෙහෙත් ටික දුන්නේ. දැන් ඔබ සූදානම් වෙනකම් මම කොච්චර කිව්වත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තමන්ට තියෙන ලෙඩේ හොදාන ඔයාගෙන. දැන් හොදට මතක තියාගන්න. මෙන්න මෙහෙම හිතන්නකො. හරිද? දැන් අර මාගන්ධි සූත්‍රයේ රෝගය මොකද්ද කියලා අහුවනේ. හරිද? දැන් මේ දකින මේ සිහිනය අර මේ චිත්‍රපටිය මේ සිහිනය මේ ගොඩනගෙන එක ඇත්තක් කියලා හිතන් ඉන්න පිස්සෙද්ද මානසික රෝගියෙක්ද සිහි ඇදේක මොනසේ හා ඉතින් මෙතන මේ රෝගය කියලා කිව්වේ එක තැනකින් මේ කයේ තියෙන නිරෝගීකම ගැන නෙමෙයි කයේ තියෙන නිරෝගීකම ගැන නෙමෙයි කතා කරන්නේ. සබ්බේ පුතඤ්ඤණ උම්මත්තක. උම්මත්තකේ ලක්ෂණේ මොකක්ද? නෑ ඉස්සල්ලාම මේ මාර්ගයේ ආරම්භය තමයි මොකක්ද? මට පිස්සු කියලා දැනගන්න එක. ඇත්තම මට. ඇයි ඉතින් මේ ඔබ ඒක hina වුණාට ඒක ලොකු මේ එකක් තියෙනවා. දැන් Tamanට රෝගයක් තියෙනවා කියලා පිළිගත්ත කෙනෙක් තමයි මොනවාද? බෙහෙත් ඔය. Tamanට රෝගයක් නැහැ කියලා තියෙනවා කියලා පිළිගත්ත නැති කෙනෙක් මොකද වෙන්නේ? බෙහෙත බලෙන් අපවන්න පුළුවන් දෙයක්. දැන් අන්න ඒකයි. ඒකයි මේක බීමට බහින්නේ. මේක බීමට බහිනවා. ඉස්සල්ලාම මේ දැන් මෙහෙමයි. දැන් මෙච්චර කාලයක් ඔබට දෙයක් හරි කියලා කිව්වේ කවුද? දෙයක් වැරදි කියලා කිව්වේ කවුද? මම. ඉතින් මෙච්චර දවසක් ඔබට වැඩියෙන් දුක දුන්නේ කවුද? මෙච්චර දවසක් ඔබ රැවටුවේ කවුද? හා? මෙච්චර දවසක් ඔබට දුක දුන්නේ කවුද? හිත. මෙච්චර දවසක් ඔබ රැවටුවේ කවුද? හිත. හැබැයි ඔබ වැඩිපුර විශ්වාස කරන්නෙත් කවුද? ඉතින් ඒක මහා පරස්පරයක් තියෙනවනේ. ওই පරස්පරය ඔබ ලියාගත්තා නම් මේක ලියනවා. තේරුණාද? ඔබට වැඩියම දුක් දුන්න ඔබට රවට්ටපු හිතම තමයි මොකද්ද ඔබ ආයි විශ්වාස කරන්නේ. ඒක ගැන තියෙන විශ්වාසය මොකද්ද? ඉස්සලා අවිශ්වාසයක් බවට පෙරලා ගන්න ඉස්සලා. ඒකෙන් ඔබට ගෙනල්ලා දෙන්න දේ, මවල පෙන්වලා දෙන්න දේ, ඔබට මේවා කරන්න දේ, ඔබ විශ්වාස කරන එක බාරගන්න එක පොඩ්ඩක් මොකද්ද? එකපාර පොඩක් බාර ගන්නකොට පොඩක් දැන් නැවතිලා පොඩක් බලන්න. අනේ පොඩක් නැවතිලා බලනවා නම් හරි. මොකද ඒකම තමයි කියන්නේ මේක හරි කියලා. ඒකම තමයි කියන්නේ මේක වැරදි කියලා. ඉතින් බල කාලෙකදී වැරදි කිව්ව එක ආයි හරි කියනවා.
ආයි හරි කියලා කිව්වේද? ආයි වැරදි කියලා. එක එක සෙල්ලම් දානවා. මොකක්ද? බොහොම නිකන් සරල උත්තරයක් ඔබට දුන්නොත් තේරෙන්නේ නැහැ. හරි වැරදි කියන දෙකම ඉක්මවා ගියා නම් දැන් මේ මහත්මයා වෙන ප්‍රශ්න ඇහින්නේ අනිත් අය අහන්න. ඊට කලින් මරණය පස්සේ ගැන හොයන්න කලින් මරණය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා මට කියන්න. දැන් ඔබ මරණය කියලා කියන්නේ මොකටද? දැන් ඔබ මරණය කියලා කියන්නේ මරණයද මරණය ගැන තියෙන සංකල්පයද මරණය කියලා? මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. වැරද්ද මට හොයලා කියන්න. උඩ ඔබට උත්තරයක් නොදී ඉන්න බැරි කමක් නැහැ. හරිද? මාර එදත් කිව්වනේ. උත්තරයක් ඔව්. එතකොට දැන් මේ වෙලාවේ දැන් මරණය කියන එක මොකක් විදිහට තියෙන්නේ? එතකොට ශක්තියේ සියල්ල මොකක්ද? දැන් මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි දැන් ඔය අපි ෆිසික්ස් වලට විද්‍යාව කියන එකක් බේස් වෙලා නිකම් පහළ වෙන එකක් නෙමෙයි. ඇත්තටම ඒකත් සයන්ස් එකක්. ඒක මේ සයන්ස් නෙමෙයි, ඒකත් ආගම. ආයතන සංකේම් කියලා ආචාර්යවරයෙක් කියලා හිටියගෙන නේ. ආයතන දැන් හුඟක් අය නිරාගමිකයි කියලා කිව්වට එයාට ආගමිකයි. කියන්නේ මේ සම්පූර්ණ මම එදා ටිකක් ඔය කිව්වා physics ගණිතය ඒ සියල්ලම ඒගොල්ලේ ඔක ඒක ඔක develop වෙච්ච ආගමක් එක විදියට. ඒකත් 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 ගන්න අපි පාවිච්චි කරන උපකල්පන ගොඩක්. දැන් big bang theory එක උපකල්පනයක්ද නැද්ද? දෙවියන් වහන්සේ ලෝකෙ මෙව්වා කියන එකයි big bang theory එකයි මොකද ඒක වෙනස කියන්නේ? මොකද ඒක වෙනස? ඒ වැඩි ඕනේ මම එදා ඔබට කිව්වා බිංදුව එක කියන්නේ පවා උපකල්ප. බිංදුව එක කියන එක පවා උපකල්ප. ඉතින් ඒ ඒක මත කතා කරන සක්ෂි සංසිති නියමයක් කියන එක. ඉතින් ඒක ඒක මෙහෙමයි මම ඒව නැහැ කියන්නේ නැහැ. ඒව ඔක්කොම රිලේටිව් ටුත්. සාපේක්ෂ සත්‍යච්චරයි. අර අන්දියව දැකපු කොක්කු
අර අන්ධයාට මම ගිහිල්ලා කිව්වොත් මේ අන්ධයාට කිව්ව මං කිරි නෑ කියලා ඒක බොරුවක් වෙනවනේ. අන්ධයෝ කිරි කාපු විදිය තමයි ඒ ඔක්කොම. ඒව නැතුව නෙමෙයි. ඒව ඔක්කොම සාපේක්ෂ සත්‍ය. ඉතින් ඒ සාපේක්ෂ සත්‍ය ඇතුලේ ඉතින් ওই විදියට අපිට ඕක එක එක විදියට ඕක ඩිවලොප් කරලා ඔය කතාව කියන්න පුළුවන්. මට ඕකට දෙන්න පුළුවන් සාපේක්ෂ උත්තරයක්ත් දෙන්න පුළුවන්. සාපේක්ෂ සත්‍ය ඇතුළේ උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම එකක් දෙන්නන්නේ. ඒවා දෙන්නද මම? හැබැයි මම කැමති නෑ ඒක දෙන්න. දැන් එතකොට ඉස්ලාම අපි ඔතනට යන්න කලින් දැන් අපි මරණයෙන් පස්සක් ගැන කතා කරනවානේ. මරණයෙන් පසු හරිද? මරණයෙන් පසු එක දැන් තියෙන්නේ කොතනද මේ වෙලාවේ? මේ වෙලාවේ මරණේ කොතනද තියෙන්නේ? කොහෙද මරණේ තියෙන්නේ මේ වෙලාවේ? දැන් මේ වෙලාවේ මරණේ දැන් ඔබ ගන්නකො ඔබ දැන් ඔබේ මරණේ දැන් කොහෙද මේ වෙලාවේ? ස්ක්‍රිප්ට් එකේ මරණය පස්සේ ඒ ටික කොහෙද තියෙන්නේ? ඒක කොහෙද තියෙන්නේ ඉස්සලා? මේක දැකලා ඉන්නේ ඉස්සලා. ඒක කොහෙද තියෙන්නේ? ඕක දැක්කේ නැත්තම් මට ওই ශක්තිය ගැන කියලා තව අලුතින් ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න පුළුවන්. මෙහෙමයි දැන් ඔබ දැන් ගක් අය දැන් බණ කියනකොට ලියන්නේ ඔබට අලුතින් ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන එක. ඉතින් මගෙන් නම් ඒක වෙන්නේ නැහැ. ඔබලා සීල දෙනවා බණ අහන්න ආවෙනේ නේද? මගෙන් නම් ඒක වෙන්නේ නැහැ. අලුතෙන් ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙවෙන්නේ නැහැ. ඉතින් ඉස්සලා මේ කියන කතාව තෝරගන්න පැහැදිලි කරගන්න. නැත්තම් ඔක ආයි වෙන උපමාවලි වෙන වෙන විස්තර විදිහට විස්තර කරන්න. දැන් බොහොම සරලව ගන්න කොහෙද මරණේ තියෙන්නේ? එක මරණය ඊළඟට මරණ ගෙනවා කොහෙද ඉන්නේ? දෙක එතකොට නැති එක්කිනා ඉන්නවනේ. හරි මේ නෑ කියන වචනේ හරි භයානක වචනයක් අක්කා. හරි නෑ කියන වචනේ හරි භයානක වචනයක්. මොකද නෑ කියන එක තුල ආයි තියෙන එක තියෙනවා. ඉතින් නෑ කියන්නේ තව රූපය. ඒකයි එක තැනක එක මිශ්‍ර වෙනවා. මම ඇත යනු රූපයකි. මම නැත යනුද රූපයකි. මම ඇත්ත ඊට පස්සේ කියන ඕක ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කිය එහෙම කියන්න බෑ කියලා කියනවානේ. ඒද රූපයකි කියලා කියනවා. ඉතින් මේ රූපේ කොහෙද තියෙන්නේ? මම ඇත කියන රූපේ කොහෙද තියෙනවද? ස්ක්‍රිප්ට් එක ඇතුලේ. ස්ක්‍රිප්ට් එක කියලා කිව්වේ මම මේ සංකාර වලට වෙන ආකාරයේ නමක් ඔබට දුන්නේ. ආයේ මේ ටෙක්නිකල් වචනයක් පාවිච්චි කරන්න නැතුව. එතකොට මම නැත කියන එකත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙනවා. එතකොට ඇති මරණයත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන්නේ. නැති මරණයත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන්නේ. ඇති උපතත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන්නේ. නැති උපතත් අර ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන්නේ. මේක දැන් ඔබ දැන් ඔබේ මේ වෙලා තියෙන ඔබ මේ ඔබ ඔබේ මයින්ඩ් එකේම සිරකාරයෙක් වෙලා ඉන්නේ. මේ විඥානේ සිරකරුවෙක් බවට පත් වෙලා ඉන්නේ. දැන් මේ විඥානේ අවබෝධ කරගත්තට පස්සේ තමයි මේක සිරකාරයෙක් මිදෙන්නේ. නැත්තම් ඔබ හැම වෙලාවෙම හදන්නේ මේ එන එකෙන් අල්ලලා අලුතෙන් දැනුමක් හදාගන්න. අලුත් දැනුම කියන්නේ මොනවාද? තව ස්ක්‍රිප්ට් එකක් ලියන්න. එතකොට තව එක. එතකොට ඒකට හැමෝම කැමති. ඔබ කැමති ඔබ දකින්න ඉන්න චිත්‍රපටිය කුඩු කරලා විනාශ කරලා දානවලද? නැත්නම් තව ඒ චිත්‍රපටිය තව අලුතෙන් පොඩි අර පොඩි එක්සයිට්මන්ට් එක වැඩි වෙන විදිහට මේක චරිත ටිකක් එකතු කරලා මේක හදලා දෙන්නට. මේ ස්ක්‍රිප්ට් එකට අන්තිමට එකතු වෙන චරිතය තමයි නිර්වාණය කියන එක.
දැන් මම බොහොම සරලව මෙහෙම කියනවා මහත්තයෝ. දැන් මහත්තයෝ පවුලේ කවුද ඉන්නේ තාම? මම ගැහුවර කමන්නේ නැත්ද? මගේ නෝනායි. නෝනා දැන් ඇවිල්ලා තින්නේ. නෝනා මෙතනට ඇවිල්ලා තින්නේ. නෑ. දැන් නෝනා කොහෙද ඉන්නේ? මම ගෙදර ඉන්නේ. දැන් කොහෙද? දැන් කොහෙද? අවිනිශ්චිත භාවයක් තියෙනවානේ. ඇත්තටම දැන් නෝන කොහෙද ඉන්නේ? ගෙදරද? දැන් මේ වෙලාවේ මම ඔබට මතක් කරනකොට නෝන කොහෙද කොහෙද හිටියේ? තේරුම? හරිද? එතකොට ඔබ දැන් කතා කරන්නේ ගෙදර ඉන්න නෝන ගැනද හිතේ ඉන්න නෝන ගැනද? පැහැදිලි. දැන් ඔබේ හිතේ ඉන්න නෝන දැන් මේ මෙතන ඉන්න කාගේ කවුරුත් ඒ විදිහට එහෙම නෝ දැන් මේ හැමෝටම එහෙම ඇති වුණා නේද? දැන් ඔක තව කොහොමද මම විශ්සර කරන්න? හරි. දැන් මේ මෙන්න මෙහෙම ගමුකෝ. අපි ගමුකෝ පාලිත මහත්තයව ගමු මේ වෙලාව කොහොමද? හරි. දැන් මම කියනවා පාලිත මහත්තයාට නැගිටලා ගිහිල්ලා අර බිත්තියෙන් එහා පැත්තට යන්න කියලා. නැත්තම් මේ පැත්තේ මේ බිත්තියෙන් එහා පැත්තට යන්න. දැන් කොහෙද ඉන්නේ පාලිත මහත්තයා? දැන් මේ උපමාව පදිච්ච වෙන්නේ නැතුව මේ කතාව තෝරගන්න. නැත්තම් ඔබ උපමාවේ අද හොයන්න යනවා. මේ උපමාව වැරදි. උපමාවේ අද හොයන්න නැතුව මේ කතාව තෝරගන්න. දැන් පාලිත මහත්තයාට කියනවා නැගිටලා. හරි. එතකොට එයා කොහෙද ඉන්නේ? තා බිත්තියෙන් එහා පැත්තේ. හරි. එතකොට කොහෙද ඉන්නේ ඇත්තට? දැන් මෙහෙමයි. දැන් මේ මහත්මයා පාලිත මහත්මයා කියලා දකින එකයි මේ නෝන පාලිත මහත්මයා කියලා දකින එකයි. මේ එක එක කෙනා පාලිත මහත්මයා කියලා දකින එක වෙනස්ද සමානද වෙනස්ද? වෙනස්. කෙනාට කෙනාට සාපේක්ෂද නැද්ද? එතකොට දැන් පාලිතලා කී දෙනෙක් ඉන්නවද බිත්තිය අපේ? කී දෙනෙක් ඉන්නවද අපේ? එතකොට බිත්තියෙන් එහා පැත්තේ ගොඩනැගිලා තියෙන අවකාශ කීයක් තියෙනවද මේ වෙලාවේ? තේරුණාද? ඊට පස්සේ මම දැන් කියනවා ආයි පාලිත මහත්තයා දැන් හරි කතාව හරි දැන් ආපහු ඇවිල්ලා ඉඳ ගන්න කියලා. එතකොට ආයි ඇවිල්ලා ඉඳ ගන්න. දැන් ආයි ඇවිල්ලා ඉඳ ගන්නකොට කවුද ඉඳගත්තේ? කාට සාපේක්ෂව හිටපු කෙනා ඉඳගත්තේ? පැහැදිලිද කියලා මම හිතනවා ටිකක් කට්ටියට ටික පැහැදිලි වෙයි කියලා. පැහැදිලි නැත්ත. දැන් මම පාරේ මහත්තයට එළියට යන්න කියලා. දැන් මේ උපමාවක් මම මේ හදන්නේ හරිද? බිත්තියෙන් එහා පැත්තට යන්න කියලා. හරි. දැන් කොහෙද ඉන්නේ? බිත්තියෙන් එහා පැත්තේ ඉන්නේ. දැන් බිත්තියෙන් එහා පැත්තට ගිහලා වෙන කොහරි යන්නත් පුළුවන්. එහෙමම ගිහිලා වාහනේ නැගලා ගෙදර යන්නත් පුළුවන්. දන්නේ නැහනේ. එතකොට බිත්තියෙන් එහා පැත්තේ ඉන්නවයි කියන එක කොහෙද තියෙනකන්ද? හිතේ තියෙන එක. හරි. එතකොට දැන් එහෙම පාලිතලා කී දෙනෙක් ඉන්නවද දැන් මෙතන? දැන් එක එක්කිනාට සාපේක්ෂ වූ පුද්ගලෙක් ඉන්නව නේද? හරි. තේරෙනවද? මොකද හරි
දැන් ඕක අපි හරියට දැක්කේ ඕක අවබෝධයෙන් හිතේ නම් ඒ කතාව තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. දැන්ට අපි කියමු හිතේ ඉන්නවා කියලා. හිතේ ඉන්නවා කියන එක පොඩි වැරද්දක් තියෙනවා. හරි. දැනට අපි කියමු හිතේ ඉන්නවා කියලා. හරි. ඊළඟට දැන් කියනවා මම පාලිත මහත්තයට ඇවිල්ලා ඉඳ ගන්න කියලා. දැන් කාගේ හිතේ හිටපු එකේනද ඇවිල්ලා ඉඳ ගත්තේ? කවුද ඇවිල්ලා ඉඳ ගත්තේ? ඔය හිත කියන්නේ අපි දෙන කපටි උත්තරයක් ප්‍රශ්නෙකට බලය. දැන් මේ වෙලාවේ ලංකාව කොහෙද තියෙන්නේ? කොහෙද ලංකාව තියෙන්නේ? කොහෙද ලංකාව තියෙන්නේ? දැන් ඇත්තටම තියෙන්නේ එක ලංකාවක්ද? ලංකාවන් කෙනාට කෙනාට වෙන වෙන සාපේක්ෂව ලංකාවල් තියෙනවා. පැහැදිලිව මම කියන්නද? එතකොට මේ ලංකාව කොහෙද තියෙන්නේ? ඒ ලංකාවට තියෙන දුර කොහෙද තියෙන්නේ? දැන් අපි මෙතන උත්තරයක් දෙනවානේ හිත කියලා. ඒක සර්ව සම්පූර්ණ උත්තරයක්ද? අපිට මෙතනදී ලොකේෂන් එකක් හොයාගන්න බැරි වෙනවා. දැන් මේක තියෙන තරක් හොයාගන්න බැරි හින්දා අපි මොකද අලුතෙන් ලොකේෂන් එකක් හදනවා. මොකද හදන ලොකේෂන් එක? හිත කියලා අලුතෙන් ලොකේෂන් එකක් හදලා ඒක ඇතුළට අරක ඔබ්බලා අත තිය දාගෙන ගෙදර යනවා. තේරුණාද මම මේ කියන්නේ? එතකොට මේ හිත කියලා කියන්නේ අපි මේ දැන් මම පාවිච්චි කරා තමයි හිත කියලා කතා. එතකොට හොඳට මතක තියාගන්න මේක විඥානවාදයක් නොවේ. අපි දැන් ලංකාව භෞතිකව යම් තැනක තියෙනවා කියලා ගන්න එකට කියන අපි භෞතිකවාදය කියලා. ඊට පස්සේ මොකක්ද? ඉතින් නෑ ඒක තියෙන්නේ එහෙම දැන් මේක හිතේ තියෙනවා කියලා ගන්න එකට කියන අපි විඥාන. එතනදී අපි මොකක්ද කරන්නේ මේ ප්‍රශ්නෙට? මොකක්ද හදාගන්න එක? හදාගෙන ඒක තියෙනවා කියලා ගන්න. ඒක නෙමෙයි කියන්නේ. මොකද හරි එක අරකද මේක? හරි එක කියාගන්න බෑ ඒකයි ප්‍රශ්නේ. මොකද ඔබට මට කියන්න වෙන්නේ එක්ක භෞතිකවාදයෙන් එක්ක විඥානවාදයෙන්. මේක කියනකොට ඔබ විඥානවාදී හිටියොත් මම භෞතිකවාදයෙන් කියනවා, භෞතිකවාදයෙන් හිටියොත් විඥානවාදී කියනවා. මේ ධර්මය කියන්නේ හරියට ඒ වගේ එකක්. ධර්මය කියලා ධර්මයයි කියන්නේ මොකටද? හා? ඒකත් අයිති වෙනවා විද්‍යාවටමයි. ඒක අයිති වෙන්නේ නැහැ. ඒකත් අයිති වෙන සසලටමයි. එතකොට ධර්මය කියලා කියන්නේ ඔබ ඉන්න දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය පෙන්වා දීම. එච්චරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය ඇත්තක් කියලා. ඒත් මොකද ඒ දෙක සාපේක්ෂ දෙකක්? දැන් එතකොට මට කියන්න වෙන්නේ ලුණු වල රස කියන්න බෑ කියන එක තමයි. ඒක තමයි මම මේ හැම වෙලාවම කියන්නේ. මේ මම ඔබට පෙන්නන්නේ ඇඟිල්ල. මේ ඇඟිල්ල පදිංචි නොවි මේ කියන කතාව තෝරගන්න. දැන් මේ කතා ගොඩක් උපමා ගොඩක් කිව්වා කියලා කියන එක දැනුමක් විදිහට තියාගන්න යන්න එපා. මේ උපමා ගොඩ මේ හරහා මම ඔබට මේ අර ඔබට තිබ්බ මූලික ප්‍රශ්නේ දැන් මතක දැන් ආයෙ අමතක කරලා අලුත් ප්‍රශ්න ටිකක් ආවද? මොකද්ද මූලික ප්‍රශ්නේ? පැවැත්ම පිළිබඳ තිබ්බ ප්‍රශ්න. ඒ පැවැත්ම පිළිබඳ තිබ්බ ඒ ප්‍රශ්නේ තමයි මේ උත්තර මේ කියන්නේ. ඒකට ඒ පැවැත්ම දිනන ප්‍රශ්නේ තෝරා ගැනීම සඳහා මේ ආධාරක ටික තමයි මම මේ දෙන්නේ. නැත්තම් ඉතින් බුදුහාමුදුරු බණ කිව්වට පස්සේ ඔක්කොම නිවන් දකින්න බෑ. එහෙම වුණාද? එහෙම වෙන්නේ නැහැ. එහෙම කිසිම කාලයක කිසිම කාලයක එහෙම වෙන්නේ නැහැ.